සුබදස්න සිරදරනම යෝගෙම ස්තුතිවන්ත වෙනවා මට මේ ආරාධනා කර ආරාධනා කරපු එක ගැන දැන් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙලා තියෙන අපි මේ ඔක්කොම අපේ ලැබ් සැරලා මේ සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා නමුත් මම අද කාලේ මේකට මේ යොදවන්න තීරණය කරා මොකද මම සෑහෙන්න මම බිලීවර් ඔෆ් මේ ලෝකල් කැපැසිටි ඩෙවලොප්මන්ට් නැත්නම් විශේෂයෙන්ම යුනිවර්සිටි ලෙවල් එකේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මේ උරගීන් පිළිබඳව පුද්ගලීන් උරගීන්ගේ චර්යාත්මක අධ්‍යයනය එහෙම නැත්නම් ecological and behavioral studies ගැන සිසුන් දැනුවත් කිරීම අනු ලොකු වවණාවක් සහ මේ මේ අවශ්‍යතාවයක් තියෙන දෙයක්. ඉතින් අද කතාවේ අරමුණත් ඒකමයි. මොනවද මගේ රිසර්ච් ටීම් එක ලෝක එක එක ප්‍රදේශවල සිදු කරන පරීක්ෂණ ඒව කොහොමද අපි ඒව කරන්නේ සහ ඒ සමහර දේවල් කොහොමද අපි ලංකාවේ ඒ විදිහට ඒ ලංකාවේ තියෙන සිස්ටම් එකෙන් ඒ විදිහට කරන්න පුළුවන් කියලා. ඒ අන්න ඒ ඔබ්ජෙක්ටිව් එකේ ඒම් එක මත තමයි අද මේ අද මගේ මේ කතාව කරගෙන යන්නේ. දැන් මම ෂෙයා ස්ක්‍රීන් එක ෂෙයා කරලා පටන් ගන්නම්. කට්ටියට පේනවනේ ස්ක්‍රීන් එක? ඔරිජිනල්. Thank you. Right, so then මේ මාතෘකාවට අදාළ වගේම අද මේ කතාවේ අරමුණ ඇත්තටම මගේ personal journey එකක් විදිහට. ඒ කියන්නේ මගේ personal research සහ මගේ team එකේ මගේ මේ ඉන්නකොට post graduate students ලා collaborators ලා ඔය අපේ team එක මොනවද කරන්න කියන එක තමයි මේ අද මේ ඇත්තටම අපි චාරිකාවක් කියන්නේ ලෝක වටේ චාරිකාවක් එක එක ප්‍රදේශවල මොනවද අපි කරන්නේ සහ කොහොමද ඒක කරන්නේ මොනවද ඒවෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා සාකච්ඡා කරන්නේ. දැන් මම කිව්වත් වගේ මේ කිසි දෙයක් මම තනියෙන් කරපු දෙයක් නෙමෙයි. මේවා ගෲප් එකක් වශයෙන් කරන දේවල්. ඉතින් ලොකු පිරිසකගේ දායකත්වයෙන් වෙන දෙයක්. අපි මම ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා ඒ සියලු දෙනාටම මේ වැඩ කරන්න උදව් වෙන පුද්ගලයෝ වගේම ඒවට ෆන්ඩින් ලබා දෙන පුද්ගලයෝ. මම ඕස්ට්‍රේලියාවේ නැෂනල් සයන්ස් ඉන්ස්ටිටියුට් එකේ රිසර්චර් කෙනෙක් CSIRO. නමුත් ඊට අමතරව මගේ එක එක ප්‍රදේශවල යන රිසර්ච් වෙන වෙන යුනිවර්සිටීස් ඒ වගේම මේ රජයේ දෙපාර්තමේන්තු වගේම NGOs විශේෂයෙන් නැෂනල් ජියෝග්‍රැෆික් ෆන්ඩ් කරනවා. ඉතින් මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මේවා මේ කට්ටිය සහ මේ ෆන්ඩින් හිඳ තමයි මේ කරන වැඩ මේ විදිහට කරගෙන යන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. අපි අද කතාව කොටස් හතරකින් කරගෙන යන මේ හැම එකක්ම එක රිසර්ච් ටීම් එකක්. දැන් මගේ රිසර්ච් මගේ ලැබ් එකේ රිසර්ච් ටීම්ස් විදිහට අපි බෙදලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ කියන්නේ එක එක සත්තු විදිහට නෙමෙයි. දැන් ඉබුලෝ ගැන වැඩ කරන සෙට් එකක් සර්පයෝ ගැන වැඩ කරන එහෙම නෙමෙයි. අපි ටීම්ස් විදිහට යන්නේ invasive species ලා ගැන වැඩ කරන. ඒ අතර ඒ යටතේ එක එක සත්තු යොදාගෙන ඒ ඒ ඒ ඒ questions වලට answer කරන්න අපි උත්සාහ කරනවා. අපේ පළවෙනි ස්ටෝරි එක ඇවිල්ලා aliens and predators. දැන් මෙතන අපි aliens ලා කියලා හඳුන්වන්නේ ආගන්තුක විශේෂ. predators ලා කියලා හඳුන්වන්නේ ඒ දේශීය පරිසරවල ඉන්න විලෝපිකේ. දැන් මේ යම් species එකක් introduce කරාට පස්සේ දැන් මේක ලෝකෙ පුරා සිදුවන සිද්ධියක්. මේ සතුන් කොහොමද මේ දේශීය විලෝපිකින්ට බලපාන්නේ කියන එක තමයි මේ රිසර්ච් ටීම් එකේ ඇත්තේ මේ ස්ටෝරි එකේ අරමුණ. අපි යමු උතුරු ඔස්ට්‍රේලියාවට. දැන් මේ තියෙන්නේ නෝදර්න් ඔස්ට්‍රේලියාවල මේ කිම්බලි කියන රීජන් එකේ සාමාන්‍ය හැටි. අපි ওই ලංකාවේ අපි කියනවා මේ මේ හරි දුෂ්කර ප්‍රදේශයක අපි වැඩ කරා කියලා. ඒ දුෂ්කර කියන ඒවා ළඟට මේ මේවට ළඟටවත් යන්නේ නැහැ. අපි මේ 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 හොතේක් රිසර්ච් වලට මේ කියන්නේ හෙලිකොප්ටර් එකකින් විතරයි යන්න පුළුවන් ඒ සයිට් එකට. මොකද ඊවර පාරවල් කිසි දෙයක් නැහැ. සමහර ලාට දවස් ගණන් drive කරනවා කිසිම මිනිස් පුළුටක් හම්බෙන්නේ නැතුව. ඉතින් මේ ඇවිල්ලා උඩරිම රිමෝට් පැති. දැන් මේ වගේ මේ ඇලක් මේ තියෙන ඕඩ් රිවර් එක මේ ගඟේ වසරේ අවසාන කාලේ දෙසැම්බර් නොවැම්බර් දෙසැම්බර් මාසේ මේ මේ වැල්ල ඇවිදගෙන ගියොත් එහෙනවා මෙන්න මේ වගේ සද්ද. ඔය ඔය සද්ද එහෙනවද කට්ටියට? ඒ සද්දයක් ඇහුණාද? තරදු විතර ඇහුණාද? ඔව් සර්. ඔකේ කියන්නේ වීඩියෝ ඔඩියෝ වල කරනවා. දැන් ඔන්න ඔය සද්දේ ඇවිල්ලා හරි විශේෂ දෙයක්. ඕක ඇහෙන්නේ පොළොවේ යටින්. ඕක ලං වෙලා පොඩ්ඩක් හාරලා බැලුවොත් ඔය ඉන්නේ කිඹුලොන් විතර ඇතුලේ ඉඳලා කෑ ගහනවා. නම මේ කිඹුලු හරි විශේෂ මේ කිඹුල ලෝකෙම ඉන්න කිඹුල වර්ග 26ක් ඉන්නවා. මොවුන් ප්‍රධාන මේ විදි දෙකකට බිත්තර දාන එක කොටසක් ඉන්නවා හෝල් නෙස්ටර්ස් ලා. එහෙනම් නැත්තම් බිම වලක් හදලා ඒ වලේ තමයි බිත්තර දාන්නේ. දැන් ඔස්ට්‍රේලියාවේ හම්බෙන ස්පීෂීස් දෙකක් එකකින් ඔය ඔස්ට්‍රේලියන් ෆ්‍රෙෂ් වෝටර් ක්‍රොකඩයිල්
ක්‍රොකඩීලස් ජොන්ස්ටනයි කියන එකන මේ වලක් හදලා තමයි පිට කරලා මේ කට්ටිය මේ මේ ඉපදෙන්න ලං වෙද්දී බුයිම ඇතුලේ ඉඳලා කෑ ගහනවා මේ පොළොවේ අඩියක් විතර ඇතුලේ ඉඳලා විතරෙත් ඇතුලේ ඉඳලා තමයි ඔය කෑ ගහන්නේ ඒක ඇවිල්ලා ඉන්ඩිකේෂන් එකක් ආ මම මෙතන ඉන්නවා මාව ඇවිල්ලා හාරලා එළියට ගන්න කියලා රයිට් එතකොට තමයි මේ ඇඩල්ට්ස්ලා ඇවිල්ලා මේ ෆීමේ විශේෂයෙන් ගැහන සතුන් ඇවිල්ලා ඒ වල හාරලා එළියට ගන්න ඉතින් පසුගිය වසර 2008 ඉඳලා කියන්නේ දැන් වසර 12කට ලඟ වෙන කාලයක් මගේ ප්‍රධානම රිසර්ච් මාතෘකාවක් තමයි මේ ස්පීෂිස් එක මේ වගේ ප්‍රසිද්ධ මගේ ප්‍රධානම රිසර්ච් ඇසිස්ටර් අපි දෙදෙනා සහ අපේ ස්ටුඩන්ට්ස්ලා එකතු වෙලා මේ වෙනකොට මේ ස්පීෂිස් එකේ කිඹුලෝ 1000කට වඩා ටැග් කරලා එක එක ප්‍රදේශවල ඔවුන් ගැන අධ්‍යයනයක් කරගෙන යනවා දැන් මේක වෙලෙ කොමන් ස්පීෂිස් එකක් නමුත් මග අපේ ටීම් එකේ පරිශ්‍රණින් හින්දා අපි සෑහෙන්න අලුත් දැනුමක් මවුන්ට් එකතු කරලා දීලා තියෙනවා මේ කලින් කිසිම වෙලාවක අපි නිකන් හිතපු නැති දේවල් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ වෙනකන් අපි හිතන් හිටියේ මේක මෙයාවිල්ලා මේ ලොංගිරොස්ටි ස්පීෂිස් එක. එහෙම නැත්නම් හීනි දිග හොම්බක් තියෙන මේ ස්පීෂිස් එක. ලංකාවේ ඉන්න හැල කිඹුලා, ගැට කිඹුලා වගේ ස්පීෂිස් ගත්තාම ඔවුන් ඇවිල්ලා බ්‍රෝඩ් ස්නවුටඩ් ස්පීෂිස්. ඔවුන්ගේ හකු හරි පළල්. එනවාට මෙයා ඇවිල්ලා හීනි දිග හොම්බක් තියෙන. ඉතින් ඒක ඒක මේ ලොංගිරොස්ටිසම් අපි ඒකට කියන්නේ. ඒක ඇවිල්ලා ඇඩැප්ටේෂන් එකක් මාළු ආහාරයට ගන්න. පොඩි සත්තු ආහාරයට ගන්න. ඉතින් මේ වෙනකන් අපි හිතන් හිටියේ මොවුන් මේ කන්නේ පොඩි මාළු, ගෙම්බෝ, කුරුමියෝ වගේ දේවල් කියලා. නමුත් අපේ ecological studies පහුගිය වසර කිහිපයේ පරීක්ෂණ හිඳ අපි පෙන්වලා දුන්නා නෑ මොන් ඇත්තරම තාම විශාල ප්‍රමාණයේ මිරිදිය මසුලුත් ආහාරයට ගන්නවා දැන් ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ මේ ගංගාවල් වල හම් වෙනවා මේ දැති මෝරක් fresh water sawfish ඉතින් මොන් ආහාරයට ගන්නවා ඒ විතරක් නෙවෙයි මොන් ගොඩබිමට ඇවිල්ලා රාත්‍රී කාලයේදී තාම ලොකු ආහාරයක් සමහරලාට ආහාර ගන්නවා උදාහරණයක් වශයෙන් මේ wallabies ලා kangaroos ලා වගේ මේ කලින් දැනන් හිටපු නැති දේවල් නමුත් අපි විශේෂයෙන් ඔය thermal cameras, remote camera trapping, ඒ වගේම ඔය big data analysis ඔය එක එක ක්‍රම යොදාගෙන මේ මොවුන්ගේ ජීවන චර්යාවල නොදක පැත්තක් මේ highlight කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි පෙන්නලා දුන්නා මේ කට්ටිය මේ පැටව ඉපදුනාට පස්සේ මාස ගාණක් මේ අම්මා පැටවම රකින්නවා. මේක පේන්නේ ඇත්තරම නමුත් මෙතන පැටව 20කට වඩා ඉන්න ඔය තන මේ මාසෙ ඕන ඉතාලම මේ හරි ස්පෙસિෆික් හැබිටට්ස් තමයි සිලෙක්ට් කරගන්නේ මේ මේකට කියන්නේ ක්‍රෂ් එකක් කියලා මේ ක්‍රෂ් එක රකින්න ඉතාම සුවිශේෂී හැබිටට්ස් අපි ඒවා කැරක්ටරයිස් කරා අපි බැලුවා කො මොන විදිහේ වෙජිටේෂන්ද මුන්ට අවශ්‍ය වෙන්නේ මේ පැටවු ටික රකගන්න කියලා ඊට පස්සේ අපේ ගවේෂණවලදී අපිට හම්බුණා ඉතාම සුවිශේෂී පොපියුලේෂන් එකක් කිඹුලෝ මේක මේ පොඩි පොපියුලේෂන් නෑ මො නමුත් මොන් ජීවිත කාලෙම ගත කරන්නේ ගුහාවක් අස්සේ දැන් මේක හරි ආందోళනාත්මක දෙයක් මොකද දැන් අපි උරගීන්ට තාපය අවශ්‍යයි මොකද මචල තාපය ඒකටම උන්ට තාපය අවශ්‍යයි මෙහිරුවෙලි අවශ්‍යයි සාමාන්‍ය ක්‍රියාවන් කරගන්න දැන් මේකේ තර්මල් ස්ටඩි එකක් කරලා බලපුවාම අපිට තේරුච්ච එකක් තමයි මේ කට්ටිය ඇත්තම ජියෝතර්මල් එනර්ජි එහෙම නැත්නම් මේ ගුහාවස්සේ තියෙන උල්පත් වගේක් ඒ උල්පත් එන්නේ ගලක් හරහා එන්නේ ගලෙන් ඒ රත් වෙන වතුරෙන් තමයි මේ කට්ටිය එංගරත් කරගෙන මේ සාමාන්‍ය විදිහට ආහාර අරගෙන ජීවත් වෙන මේ ගුහාවස්සේ ඉන්න වවුලෝ පොඩි මාළු වර්ග උන් තමයි ආහාරයට ගන්න අපි කරා ලෝක මට්ටමේ ග්ලෝබල් රිවිව් එකක් කරා දැන් අපි හැමෝම දන්නවා මේ කිඹුලෝ ගියපහම උන් ඕනේ තරම් වෙන සත්තුන් කනවා කියලා නමුත් වෙන සත්තු හෙන්න සොගයක් ඉන්නවා කිඹුලොන්වත් කන හයි දැන් මේක මේ ස්පීෂිස් එකටත් අදාළ දෙයක් බිත්තර වලින් ඉඳලා ඉතාලම ලොකු සතුන් යනකන් හැම අවස්ථාවකම විලෝපිකින්ට භාජන වෙනවා අපි පෙන්වනවා දුන්නා කොහොමද මේ ප්‍රිඩේෂන් එහෙම නැත්නම් මේ වෙන සතුන්ගේ ගොදුරු බවට පත් වෙන්නේ මේක කොහොමද මොවුන්ගේ නැචරල් හිස්ටරි එක මේ ෂේප් කරලා තියෙන්නේ මොවුන්ගේ මේ හැසිරීම එහෙම කොහොමද ඒවට අනුගත වෙලා තියෙන්නේ අපි රිමෝට් කැමරාස් 50 ගණක් ඩිප්ලොයි කරා ඔය මේ මොවුන්ගේ නෙස්ටිං සයිට්ස් වල ඒකෙදී අපිට දැක්කා හිතා සුවිශේෂී බිහේවියර්ස් කීපයක් එක උදාහරණයක් තමයි මේ දැන් පැටව ඉපදෙන කාලේට මොවුන්ගේ පැටව එළියට ගන්න ඕනේ නැත්නම් පැටවුන්ට තනියෙන් එළියට එන්න බෑ හැම වෙලේම ෆීමේල් එකෙක් ඇවිල්ලා මේ ඒ වල හාරලා පැටවුන් එළියට ගන්නවා. ඒ වුන් ගන්නවා විතරක් නෙමෙයි. සමහර පැටියෙට බිත්තරෙන් එන්න අපහසුතාවයක් තියෙනවා නම් වුන් ඉතාම මේ සූක්ෂමව ඒ බිත්තරේ හැමිට හපලා කඩලා පැටියව එළියට අරගෙන එක එක පැටිය වතුරට ගෙනහිල්ලා හොදලා වුන් මාස කිහිපයක් බලා ගන්නවා. දැන් මේ වගේ බිහේවියර්ස් අතරම අපි හිතන්නේවත් නැහැ කිඹුලෙක් කරන්න පුළුවන් දේවල් කියලා. නමුත් මට මෙතන පෙන්නන්න ඕනේ මේ
සුලබ අපි නිකන් අපි මේ හරි හොඳට දන්නවා කියලා හිතන් ඉන්න සතෙක් වුණත් අපි සුපරක්ෂකකාරීව බැලුවොත් ඕන්නේ තියනවා බිහේවියර්ස් අපි හිතන්නවත් බැහැ. ඒකinda දැන් ඔබලා ඔය රිසර්ච් මොකක් හරි සබ්ජෙක්ට් එකක් තෝරාගද්දි මේ ලෝකේ දුර්ලභම සතා හෝ එන්ඩේජර්ඩ්ම සතා වෙන්න ඕනේ නැහැ. අපි සුලබයි කියලා හිතන සමහර සත්තුත් ඉන්නවා. තා අපි ඇත්තරම බැලුවොත් මෙලෝදයක් දන්නේ නැති. ඒකේ වැද්ද නමුත් ඒකේ අවශ්‍යතාවය වෙන්නේ හරි සුපරීක්ෂාකාරී ඇසකින් ඔවුන්ගේ චර්යාවන් පිළිබඳව බැලීම සහ ඇයි එහෙම කරන්නේ කියන එක ගැන ක්වෙස්චන්ස් අහලා ඒව ආන්සර් කරන්න බලන එක. දැන් මේ මේ පරීක්ෂණ ඔහොම කරගෙන යද්දී ඔස්ට්‍රේලියාවට ඉන්ට්‍රඩියුස් වුණා මේ ගෙම්බන් විශේෂය. දැන් මේ ඉන්නේ රිනෙල්ලා මැරිනා එහෙම නැත්නම් කේන් ටෝඩ් කියලා හඳුන්වන ගෙම්බන්. මොවුන් ලංකාවේ හම්බෙන ගෙම්බෝ ලංකාවේ ගෙම්බෝ විශේෂ ආයක් හම්බෙනවා. මොවුන්ට වඩා සෑහෙන්න විශාලයි. මේ මේ ගෙම්බා ඔස්ට්‍රේලියාවට හඳුන්වලා දුන්නේ අතරම මේ මේ බයෝ කන්ට්‍රෝල් ඒජන්ට් එකක් විදියට ඔය ක්වීන්ස්ලන්තේ මේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තේ මේ ෂුගර් කේන් වල එහෙම නැත්නම් මේ උග්ගස් උග්ගස් වලට ආපු එක කුරුමිණියෙක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි කියලා තමයි මොවුන් හඳුන්වලා දුන්නේ. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොවුන් දැන් මිලියන ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ මේ ඝර්ම කලාපීය කලාපය හරහා ව්‍යාප්ත වෙගෙන යනවා. දැන් අපි වැඩ කරන සමහර පැතිවල රාත්‍රී කාලයේ වතුරවලකට ගියොත් මෙන්න මේ වගේ පේනවා. රයිට්. ඔවුන් 10 ගානක් ඉන්නවා. මොවුන් රාත්‍රියේ වතුරවලවල් වලට එනවා ඩිහයිඩ්‍රේට් වෙන්න. ඇඟ මේ මේ ඇඟ අවශ්‍ය වස්තලේ ලබා ගන්නවා. දැන් ඔස්ට්‍රේලියාවේ විශේෂත්වය තමයි දැන් අපි ලංකාව ගත්තොත් මැඩියන් සහ ගෙම්බන් ටෝඩ්ස් ඇන්ඩ් ෆ්‍රොග්ස් කියලා විශේෂ දෙකම ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ නැචරලි ටෝඩ්ස්ලා නැහැ. එහෙම නැත්නම් මේ ගෙම්බන් හිඳලා නැහැ. ගෙම්බන් හදනවා වෙනමම විෂ කාණ්ඩ ටිකක් උන්ගේ මේ බියුෆොටොක්සින්ස් කියලා ඔවුන්ගේ ශරීරයේ හදනවා වෙනම විෂ කාණ්ඩයක්. මේ ඒ කියන්නේ අතීතයේ ඔස්ට්‍රේලියාවේ ගෙම්බන් ඉඳලා නැති හින්දා ඔස්ට්‍රේලියාවේ ඉන්න නේටිව් විලෝපිකයන්ට මොවුන්ගේ මේ විෂ දරා ගන්න බෑ. ඒකෙන් හින්දා ලොකු කිඹුලෝ හිටන් මොවුන් කාපු ගමන් මැරිලා යනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද හරි රිමෝට් ඉතාම ලස්සන තැන් තියෙනවා. දැන් මේ මගේ එක මගේ එක මේ ෆීල්ඩ් සයිට් එකක් වින්ජානගෝජ් කියලා. අන්න සුවිශේෂී ස්ථාන. මේවා මේ ඉතාම ශුෂ්ක පරිසරයක් මැද තියෙන ෂේම භූමි වගේ. දැන් මේ වගේ ස්ථානවල විලෝපිකයෝ ලොකු සෙට් එකක් ඉන්නවා. එක එක තලගොයි වර්ග, ලොකු සර්පය වර්ග, ඒ වගේම කිඹුලන්. මේ වගේ තැනකට අර මේ මේ අර වගේ ආගන්තුක විෂ සහිත සතෙක් ආපුවාම මේ මුළු සිස්ටම් එකම බලපෑමක් ඇති වෙනවා. ඒක නිසා මෙහි Department of Parks and Wildlife අපේ ලංකාවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන මේ අපේ මං ජීවත් වෙන ප්‍රාන්තයේ තියෙන මේ දෙපාර්තමේන්තුව ඒක මුල් වෙලා අපි කණ්ඩායමක් හදුවා. මම කණ්ඩායමක් හදුවා මේ يعني මගේ ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම Parks Wildlife Rangersලා සහ විශේෂයෙන් මේ Aboriginal දැන් මේ මේ ඡායරූපයේ මං හිතන්නේ සමහර ඔකට පේනවා ඇති මෙන්න මේ ඉන්න Aboriginal Rangersලා මෙහි ඉන්න මේ මුල්වාසීන් ආදිවාසීන් මේ කට්ටිය එකතු කරලා මම හැදුවා ටීම් එකක් ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාවේ ලොකු ප්‍රදේශයක් හරහා මේ මේ ඉම්පැක්ට් එක බලන්න. මේ කොහොමද මේ 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 ආගන්තුක සතාහින්දා කිඹුලන්ට ඇති වෙලා තියෙන බලපෑම මොනවද? ඒ බලපෑම් බලනවා විතරක් නෙවෙයි කොහොමද අපි ඒක අඩු කරගන්නේ? ඒකට පිළියමක් හොදන්න කොහොමද කියලා බලන්න. ඉතින් අපේ ටීම් එක ලොකු පරීක්ෂණයක් දියත් කරා. දැන් වසර ගාණක් තිස්සේ තාම ලොකු ඒරියා එකක් දැන් මේ මේ මැප් එකේ ඉතා පොඩි විදිහට පෙවුනට දැන් මෙතන මේ රිවර් සිස්ටම්ස් පහක් කරා ඇඩිලේඩ්, ෆිනිස් ඩේඩි, වික්ටෝරියා නෝඩ් කියන මේ රිවර් සිස්ටම්ස් පහක් කරා. නමුත් මේ පෙන්නන ඉඩ ප්‍රමාණය ලංකාවට වඩා ලොකුයි. රයිට්. මේ ඉඩ දැන් මෙතන මේ කිලෝමීටර් 100ක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ ලංකාවට වඩා ලොකු ඉඩක අපි අත්‍තරම පටන් ගත්ත පරීක්ෂණය කොහොමද මේ ගෙම්බන් නිසා මේ කිඹුලන්ට බලපෑමක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකෙදි මේක හරි මේ মালටි ඩිසිප්ලිනරි ස්ටඩි එකක් ජෙනටික්ස් වල ඉඳලා ඒ වගේම මොවුන්ගේ ඩයටරි ස්ටඩීස් මොනවද මොම් කන්නේ දැන් මේ චාරූප වල පෙන්වන්නේ මොවුන්ගේ මේ ගට් ඇනලිසිස් එක එහෙම නැත්නම් කොහොමද මොවුන් කාලා තියෙන දේවල් හදාරන්නේ කියලා. ඔවුන්ට වමනේ කරවනවා එහෙම නැත්නම් ස්කූප් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ මැරිලා තියෙන මේ සත්තුන්ගේ දේහ විච්ඡේදනය කරලා ඩයිසෙක් කරලා මොනවද වෙලා තියෙන්නේ කියලා බලලා මේ ආකාරයේ ලොකු ecological study එකක් අපි කරගෙන ගියා වසර ගණනාවක් තිස්සේ මේ ඔස්ට්‍රේලියාවේ නෝදර්න් ප්‍රාන්තය හරහා. දැන් මේ study එකේ වැදගත්කම තමයි
මේක both spatially and temporally extensive. දැන් spatially කියන්නේ වපසරියෙන්. දැන් ඔකට මම කිව්වත් වගේ මේක තාම ලොකු area එක කිලෝමීටර් 100 ගණනක මේ මේ space එක තමයි මේක වෙලා තියෙන්නේ. ඒ වගේම මේ study එක temporal. එහෙම නැත්නම් එක ප්‍රදේශයක් ගත්තත් කාලයක් තිස්සේ ඒ ඒ ප්‍රදේශයේ හඳුන් මේ මේ අපි අධ්‍යයනය කරා. දැන් එහෙම කරේ මේ mark and recapture studies වලින්. දැන් මේ පෙන්නන්නේ හැම අවුරුද්දෙම අපි ගිහිල්ලා මේ අපේ සයිට්ස් කිහිපයක් තියෙනවා. ඒ සයිට්ස් වල ඉන්න ඔක්කොම කිඹුලු අල්ලලා ඔවුන් හැම අවුරුද්දෙම කොච්චර මේ මේ වර්ධනය වෙලා තියෙනවද, ඔවුන්ගේ මොනවා හරි මේ කියන්නේ ජෙනටික් මේ ඔවුන්ගේ බිහේවියර්ස් වල වෙනසක් වෙලා තියෙනවද, ඔවුන් යම් යම් තැන් අතර සංචාරය කරලා තියෙනවද, ඔය ආකාරයේ ලොකු දත්ත ගබඩාවක් අපි දැන් එකතු කරගෙන තියෙනවා මේ කිඹුල් මේ පොපියුලේෂන්ස් පිළිබඳව. දැන් මේකේ වැදගත්කම තමයි අපි ඉකොලොජි ස්ටඩි කරද්දී, ඉකොලොජි කියන්නේ සෑහෙන කාලයක් යන ස්ටඩි එකක්. දැන් ලංකාවේ ට්‍රෙන්ඩ් එක තමයි මේ වෙනකොට උරගීන් සහ උභය ජීවීන් සම්බන්ධව අලුත් ස්පීෂීස් ඩිස්ක්‍රයිබ් කරන්නේ. මේක අනිවාර්යෙන් වෙන්න ඕනේ දෙයක්. නමුත් අපේ ඉකොලොජි පැත්ත අපි සෑහෙන පස්සෙන් ඉන්නේ. අපි ඉන්නේ මොකුන්ද කියලා අඳුනා ගන්නවා. නමුත් ඔවුන් කරන්නේ මොනවද, උන්ට වෙන්නේ මොනවද, උන්ට ඉස්සරහට සංරක්ෂණය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද, ඒ ඒ දැනුම අපි තාම ලබා ගන්න උත්සාහයක් නැහැ, ලොකු උත්සාහයක්. अवरुदेन එතකොට අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ අවුරුද්දෙන් අවුරුද්දට මේවා වෙනස් වෙන්නේ කියලා. මොකද එක අවුරුද්දක් එක තැනකට ගිහිල්ලා එක පාරක් බැලුවොත් ඒක it's not a true picture. ඒ එතන ඒ ඒ වෙලාවේ වෙච්ච දේ විතරයි අපි දකින්නේ. අපි දකින්නේ නැහැ කොහොමද මේක මේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. ඒකින්ද ඔකට ecological research වල බලපෑනවා නම් ඒ ඉතින් මේ මේ මෙහෙම ඒක ටිකක් long term involvement එකක්. හරිද? ඒක නිකන් එක පාරක් ගිහිල්ලා ඩාං ගාලා paper එක ලියන්න පුළුවන් දෙයක් එහෙම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. නමුත් බහුතරය තේවල ඊට වඩා ඒකට සෑහෙන කැපවීමක් කරන්න වෙනවා. දැන් ඕක ඔතනින් අපි නවත්ුවේ නැහැ. අපි බැලුවා අපි ලබාගත් දැනුම. දැන් අපි දන්නවා මොවුන් කන්නේ මොනවද, කොයි කාලෙද කැවෙන්නේ, මොන මොන වගේ ආහාරවලටද කැමති, right? ඒ වගේම මොන size category එකද target කරන්න ඕනේ. ඔන්න ඕවා යොදාගෙන අපි බැලුවා කොහොමද අපි අදාගත් අර ecological දැනුමේ මොවුන්ව සංරක්ෂණයට යොදාගන්නේ කියලා. අපි පොඩ්ඩක් ඕක outside the box හිතලා අපි බැලුවා concept එකක් තියෙනවා taste aversion learning කියලා. taste aversion learning කියන්නේ මේක මේ අපිත් කරනවා. දැන් අපි හිතන්න අපි යම් කිසි අපි අපිව ලෙඩ වෙන ආහාරයක් අපි කෑවොත් අපි ආයෙ කටේ තියන්නේ නැහැ නේ ඒ කෑම එක, right? ඕකම සත්තුන්ටත් තියෙනවා. සමහම නැරෙන්නේ නැතුව ලෙඩ වෙන ප්‍රමාණය විතරක් ආහාරයක් ආවොත් අපි කරන ඒ සතා කරන වැඩේ ආයෙ ඒක ආහාරයට ගන්නෙ නැහැ. අපි බලුවා මේ අපි ලබාගත් දැනුම යොදාගෙන පුළුවන් ද කියලා කිඹුලන්ට උගන්වලා කේන් ටෝඩ්ස් ලව නොකයින්. ඒක මම ඒක විස්තර වලට යන්නේ නැහැ. මම මේ මම ඔය දාන papers ඔක්කොම මගේ website එකට ගියොත් free download කරගන්න පුළුවන් richra/somavira.net. මම අන්තිමට දාන්න link එකක්. මේ හැම paper එකක්ම free download කරගෙන ඔයාලා කියවන්න පුළුවන් උවමනාවක් තියෙනවා නම් මේකෙදි අපි පෙන්නලා දුන්නා මේ concept එක ඇත්තටම යොදා ගන්න පුළුවන් සත්තුන්ට උගන්වන්න කියලා. ඒකම ඊළඟ ලෙවල් එකට ගිහිනියලු. දැන් අපි කරන්නේ මොනවද? මේ සතා මේ කේන් ටෝඩ්ස් ලාගේ මස් වලින් හදපු සොසේජ් එකක් වගේ කෑම බේට් එකක් කේන් ටෝඩ්ස් ලා එන්න කලින් ඒ ප්‍රදේශ වලට ගිහිල්ලා ගුවනින් මුදානවා හෙලිකොප්ටර්ස් වලින්. right? එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රදේශෙ ඉන්න විලෝපෙක ඉන්න ඒවා කාලා ඔවුන් ඒකේ මැරෙන්න තරම් විසක් නැහැ. නමුත් ඔවුන් ලෙඩ වෙන්න තරම් විසක් තියෙනවා. right? එතකොට ඔවුන්ට මොකද වෙන්නේ? ආ මේ සුවඳ තියෙන මේ මේ ආ මේ මේ රස තියෙන දෙයක් ඉස්සරහට ආවොත් ආයෙ කටේ තියන්න හොඳ නැහැ කියන දැනුම වර්ධනය වෙනවා. ඉතින් මේ උදාහරණයක් ecology කොහොමද creative විදිහට ecological දැනුම කොහොමද creative විදිහට සතෙක් සංරක්ෂණය කරන්න යොදා ගන්න කියලා. දැන් ඔය අපි කතා කරේ සතෙක්ගේ උදාහරණයක්නේ. ඕකම අනිත් පැත්ත තියෙනවා ගස්වල. දැන් ලෝකයේ ආගන්තුක ආගන්තුක ජීවීන් අරන් බැලුවොත් බහුතරයක් ඇවිල්ලා ඇත්තටම ශාක. දැන් මේ තියෙන්නේ ඒ වගේ ශාකයක් ඔස්ට්‍රේලියාවේ යම් ප්‍රදේශවල පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක පැසිෆෝරා ෆොඩීචා කියලා හඳුන්වන ලංකාවේ පඩවැල් කියන්නේ අපි හඳුන්වන ඔය ගෲප් එක අයිති වෙන්නේ තෝකටමයි, පැෂන් ෆෘට්. right? දැන් මේ ශාකයට
මේකට ලැදියාවක් තියෙනවා මේ ජල ආශ්‍රිත පරිසර වල හැදෙන්න. ඉතින් මේ ගංගාවල් වල යూరు දැන් මේ තියෙන ගංගක යూరుක් සම්පූර්ණයෙන්ම සමහර ලාට වැසිලා යනවා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ප්‍රදේශවල මේ විජුදාන එහෙම නැත්නම් රීප්‍රොඩියුස් කරන සත්තුන්ට මේක ලොකු ප්‍රශ්නයක්. දැන් කිඹුලෝ ගත්තොත් ආකාර කිහිපයකින් මේක බලපානවා. එකක් තමයි ඔවුන් මේ ෆීමේල්ස් රට ඇවිල්ලා පිටර දාන්න ඉඩක් නැහැ. දැන් මේ වගේ වැහිලා තිබ්බහම ආයෝන් සුද්ධ කරලා පිටර දාන්න නැහැ. උන්ට ඕපන් බෑන්ක් එකක් නැහැ. ඊළඟ එක තමයි කිඹුලන්ගේ තියෙන්නේ ටෙම්පරේචර් ඩිපෙන්ඩන්ට් සෙක්ස් ඩිටර්මිනේෂන්. එහෙම නැත්නම් ඔවුන්ගේ ලිංගය තීරණය වෙන්නේ ඔවුන්ගේ පිටර රැකෙන උෂ්ණත්වය මත. මේ වගේ අවස්ථාවක මේ පැලේකින් වැහුණාට පස්සේ ඒ සම්පූර්ණ ඒ මේ බැලන්ස් එක අප්සෙට් කරනවා. ඊළඟ එක තමයි දැන් මම පිටර වලින් ආවත් එලියට එන්න බෑ. මොකද ෆිසිකල් බැරියර් එකක් තියෙනවා. දැන් ෆීමේල්ස් රට ඇවිල්ලා පික් කරන්න බෑ. පැටවුන් එලියට එන්න විදිහකුත් නැහැ. ඉතින් මේක ප්‍රශ්නයක්. අපි මේක ටැකල් කරන්න යොදාගත්ත ටිකක් මේ මොඩර්න් ටෙක්නොලොජි එකක් ලයිඩා සිස්ටම් එකක්. දැන් මේ තියෙන්නේ මගේ ටීම් එකේ තියෙන ගණන්ම ඩ්‍රෝන් එකක්. මේක ඇත්තටම quarter of a million dollar drone එක මේ drone එකේ විශේෂත්වය තමයි මේක map කරනවා lidar කියන system එකකට නැත්නම් laser මේ elevational system එකකින් අපිට පුළුවන් මේ habitat එක map කරන්න. මේක වැදගත්කම මොකද්ද? අපි යවනවා මේ drone එක ගිහිල්ලා map කරන් එන්න කියලා මේක it's a automated system. මේ මෙයා ගිහිල්ලා ඔක්කොම map කරගෙන එනවා මේ තියෙන පැල ව්‍යාප්ත වෙලා තියෙන හැටි අනම්මනම් මේ ඒ එන දත්ත ටිකෙන් අපිට ඉතාම ආම ඩීටේල් පික්චර් එකක් ගන්න පුළුවන් මේ ප්‍රදේශයේ මේ ගස් වලින් තියෙන බලපෑම. දැන් මේක නිකන් මේ ගහෙන් කොච්චර වැහිලා තියෙනවද කියලා විතරක් නෙවෙයි ලයිඩර් මේ සිස්ටම් එකෙන් අපට කැල්කියුලේට් කරන්න පුළුවන් මේ මුළු පරිසරයේ තියෙන පත්‍රවල සර්ෆස් ඒරියා එක හිටා. කොච්චර මේ ගස් වල තියෙන ගස් හැම එකෙම තියෙන විශ්කම්බේ මට දෙන්න කිව්වොත් මේක නිකන් පොඩි කාලෙකදී කැල්කියුලේට් කරගන්න පුළුවන්. right? ඉතින් මේක හරිම දියුණු ටෙක්නොලොජි එකක් මේ ලයිඩර් මේකෙන් අපි මේක අපි පාවිච්චි කරනවා කාලයත් එක්ක කොහොමද මේ vegetation dynamics වෙනස් වෙන්නේ මේ පරිසර වල කොච්චර අලුත් ස්ථාන වැහිනවද ඇරෙනවද කොච්චර බයෝ මාස් එකක් එකතු වෙනවද කොච්චර ප්‍රමාණයක් හෙවන වැඩි වෙනවද මොකද මේවා හැම දෙයක්ම වැදගත් සත්තුන්ගේ චර්යාවන් වලට ඉතින් මේ ඇවිල්ලා ටෙක්නොලොජි යූස් එකක් මේ ecological insight එකක් ගන්න දැන් මේක මේ මට්ටමටම යන්න ඕනේ නැහැ දැන් lidar unit එකක් එහෙම ඉතාලම ගණන් අයි නමුත් දැන් මම දන්නවා ලංකාවේ අපි මේ බහුතර දෙන බහුතර දිසේකට සෑහෙන දෙනකොට තියෙන මේ මේ ඇක්සස් තියෙනවා drones වලට මේ වෙනකොට like photogrammetry drones or phantoms mimics වගේ ඒවා දැන් ඒවා යොදාගෙන මේ මේ ආකාරයේ පරීක්ෂණ සිදු කරන්න පුළුවන් දැන් මම පරීක්ෂණ පටන් ගත්ත ගිය අවුරුද්දේ දකුණු අප්‍රිකාවේ Kruger ජාතික වනෝද්‍යානයේ මේ තියෙන Olifants කියන මේ ගංගාව මේක ඉන්නවා මේ Nile crocodiles වගේ ඉන්න කිඹුලා ඔකේ විශාලම මුරගේ විශේෂය මොවුන්ටත් මේ විදිහ ප්‍රශ්නයක් තියෙනවා මේ පැලෑටියක් හින්දා මේකෙදී අපි ලයිඩර් පාවිච්චි කරන්නේ නැහැ මේකෙදී අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ෆොටෝග්‍රැමට්‍රි ඩ්‍රෝන් එකක් ඒකෙන් අපි බලනවා හරි මොකක් කොහොමද කොච්චර ප්‍රමාණයක් මේ පැල ව්‍යාප්ත වෙනවද මේවා කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ දැන් තියෙන ඩ්‍රෝන්ස් කොච්චර දිනුද කියනවා නම් අත්‍තරම මේ කියන පුඩිම ඩ්‍රෝන් එකකින් උනත් හරි මේ මේ කියන්නේ මේ මනින්න පුළුවන් මිනුම් ගන්න පුළුවන් ඡායාරූප ගන්න පුළුවන් ඒවට ඕන තරම් සොෆ්ට්වෙයාර් තියෙනවා දැන් ඉතින් මේ මේ ගංගහරහත් අපි මේ විදිහට ඩ්‍රෝන් මැප් කරලා මේකේ කිඹුලෝ කීයක් ඉන්නවද? ඔවුන්ගේ සයිස් කැටගරිස් කොහොමද? ඔවුන් මේ පැලයක් එක්ක වෙනස් වෙලා තියනවද? ඔවුන් පාවිච්චි කරන හැබිටැට්ස්. ඔය ආකාරයේ දැනුම ලබා ගන්න. දැන් මේ වගේ දෙයක් අත්‍තරම ලංකාවට ගොඩක් මේ සම්බන්ධයි. මොකද ලංකාවේ ආගන්තුක ශාක නිසා ජලජ පරිසර වලට ඉතාම ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සල්වීනියා, ජපන් ජබ්‍ර වගේ වහින්න. මේ වස්කමුවේ ජලාශයක් අපි සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ වගේ පැලෑටියක් මේ මේ පැලෑටියක් බෝ වෙලා ගියාට පස්සේ මේකෙන් ලොකු මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිඹුලෝ වගේ ලොකු ගෲප් එකකට නමුත් මේවන් ඉතාම ලොකු ප්‍රශ්න තියෙනවා මොවුන්ගේ තර්මෝ රෙගුලේෂන් මොවුන්ට මේ කියන්නේ අවුවත් අපින්ට තැනක් නැති වෙන එකේ ඉඳලා මොවුන්ගේ අභිජනනය යනකම් සෑහෙන මේ මේ වපසරියක ප්‍රශ්න මොවුන්ට ඇති වෙනවා ඒ පිළිබඳව දැන් අවුරුදු දෙක විතර කලින් මම මේ ग्लोबल रिव्यू එකක් කරා කොහොමද ශාක ප්‍රජාවන් කොහොමද කිඹුලොන්ගේ මේ මේ බිහේවියර් සහ ඔවුන්ගේ මේ චර්යාවන් තීරණය කරන්න කියලා මේ ඔබට කියවුවොත් තේරෙයි ලංකාවේ ඒ ෆීල්ඩ් එකේ ඇත්තටම ලොකු වැඩක් කරන්න පුළුවන් දැන් ඔය අපේ පළවෙනි එක ටීම් එක උදාහරණ කිහිපයක් මම දැක්වේ ඒලියන්ස් වර්සස් ප්‍රෙඩේටර්ස් එහෙම නැත්නම් කොහොමද
ආගන්තුක විශේෂ කිඹු ආගන්තුක විශේෂ කොහොමද උරගෙයින්ට බලපාන්නේ කියලා. ඔය ආගන්තුක විශේෂ ආවට පස්සේ ආගන්තුක විශේෂ ඇවිල්ලා පරිසරය වෙනස් කරන එක එක සාධකයක්. ඔය වගේ තව සාධක රසක් තියෙනවා පරිසරය වෙනස් කරන්න පුළුවන්. දැන් අපේ තියෙන එක මතයක් තමයි අපේ තියෙන කොමන්ම මතයක් තමයි පරිසරය වෙනස් වුනහම ඒකේ ඉන්න හැම දෙයක්ම නැති වෙලා යනවා කියලා. ඒක හැම සතාම කැලයක් අපපුවම ඔක්කොම මැරිලා යනවා. මේ පරිසරය වෙනස් වුනහම කිඹුරක් කරපුවම එතන හිටපු ඔක්කොම නැතිලා යනවා. අපි හිතන තරම් අපි හිතන තරම් නේචර් දුර්වල නැහැ. සත්තු එහෙම එකපාර නැති වෙලා යන්නේ නැහැ. රෙසිලියන්ස් එහෙම නැත්තම් මේ මේ යම් වෙනසක් ආවට පස්සේ ඒකට ඇඩැප්ට් වෙන්න පුළුවන් හැකියාව ඉතාම සුලභව තියෙනවා ගොඩක් සතුන්ට. අපි ඒක තේරුම් අරගෙන හරි අඩුයි. දැන් මේ ෆීල්ඩ් එක මගේ තවත් රිසර්ච් ටීම් එකක් මේ කොහොමද පරිසරයක් වෙනස් වෙනවත් එක්ක උරගීන් ඒකට හැඩ ගැසෙන්නේ කියලා. මම ඒ ටීම් එක යටතේ කරපු රිසර්ච් කීපේ උදාහරණ ටිකක් අපි කතා කරමු. දැන් මේක මම හිතන්නේ ඔබලාට පුරුදු පරිසරයක්. මේ තියෙන්නේ නකල්ස් දුම්බර කඳු වැටිය. දුම්බර කඳු වැටිය මම මේ කියන්නේ පෙරදිනිය විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලා විතරම යන එන ස්ථානයක්. ඉතින් හරි මේ හිතට ළඟ ස්ථානයක්. ඒකින් තමයි මේකේ අපි පරීක්ෂණ පටන් ගත්තා වසර කිහිපයකට කලින්. මේකේ දුම්බර කඳු වැටිය ඉන්නවා ඉතාම සුවිශේෂී කටුස්සෙක් අහලා ඇති පත්‍රාං කටුස්සක්. සෙරටෆෝර් අටෙනෙන්ටි කියලා හඳුන්වන මේ විශේෂය. දැන් මෙයා ගැන ඔය සාමාන්‍ය අපි ලියවිලා තියෙන දේවල් බැලුවොත් ඕකේ තියෙන දෙයක් තමයි මේ එනසල් වගාව. එහෙම නැත්නම් කාඩමම් ප්ලාන්ටේෂන්ස් මවුන්ට් තියෙන ලොකුම තර්ජනයක් කියලා. දැන් කාඩමම් හදන විදි කීපයක් තියෙනවා. එකක් තමයි මේ සම්පූර්ණ එලි කරලා දාලා කාඩමම් වවන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට කාඩමම් ඇත්තරම වවන්නේ අන්ඩර් ග්‍රෝත් එකක් අස්සේ. එහෙම නැත්නම් මේ ලොකු ගස් ඉතුරු වුණා ඉතුරු වෙද්දී ඒ යටතේ තමයි එනසල් වගා කරන්නේ. අපි බලුවා කොහොමද මේ හැබිටැට් චේන්ජ් එකත් එක්ක මොන් ඇඩැප්ට් වෙලා තියෙන්නේ කියලා. අපි ඔය හිතන විදිහේ ප්‍රශ්නයක් අපි ඔය හිතන විදිහට අත්‍තරම එතන වෙන්නේ නැහැ. සම්පූර්ණ මේ ග්‍රාෆ් එක කොටේ බලුවොත් සම්පූර්ණ කාඩමම් නම් තියෙන්නේ අත්‍තරම ඒක ප්‍රශ්නයක්. මොකද එතන සත්තු ප්‍රමාණය හරි අඩුයි. නමුත් මික්ස් නම් මෙන්න මේ වගේ පරිසරවල මේ කටුස්සෝ අත්‍තරම සාමාන්‍ය ෆුල් නැචරල් හැබිටැට්ස් වලට වඩා ඉතාම හොඳින් ජීවත් වෙනවා. ලොකු වැඩි ඩෙන්සිටි එකක් වගේම උන්ගේ පොපියුලේෂන් හෙල්ත් එකක් වැඩි. දැන් මේකට හේතු ගොඩක් තියෙනවා. අපි එක මෙන්න මේ පේපර් එකේ ඩිස්කස් කරලා තියෙනවා. මේ මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එන සාල් වලට එන කුමින් මුන්ට අමතර ආහාරයක්. රයිට්. එන සාල් මල් වලට විශේෂයෙන්. ඊට පස්සේ මේවා තියෙන මේ උන්ගේ හැබිටැට් හෙටරොජිනිටි එක එහෙම නැත්නම් මේ සම්පූර්ණතාවය මේ හැබිටැට් එකේ වැඩි. ඉතින් ඔය හේතු හින්දා මේ පරිසරය වෙනස් වෙලා තිබ්බට මේ කටුස්සට ඒකෙන් ඇත්තම ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. අපි හිතන විදිහේ මේ අගතියක් නෙවෙයි. මම ඒකෙන් කිසිසේත්ම මේ මේ හේතු ගන්නවන්නේ නැහැ. එනසල් වගාව මේ පරිසරයට සුදුසුයි කියලා. ඒ ඒ එනසල් නිසා පරිසරයේ සෑහෙන්න මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන අවස්ථාවක් වෙනවා. නමුත් මේ කටුස්ස සම්බන්ධව ගත්තොත් ඒ තත්ත්වය ඇත්ත නෙවෙයි. ඉතින් මෙන්න මේවා හින්දා තමයි අපි ඇත්තටම අර බ්ලයින්ඩ්ලි දෙයක් හිතන්නේ නැතුව මෙන්න මේක වෙනස් වුණා ඔක්කොම දැන් ඉවරයි කියලා හිතන්නේ නැතුව හරි මේ ස්ටෑන්ඩඩයිස් සහ මේ ඔබ්ජෙක්ටිව් රිසර්ච් හරහා මෙන්න මේ දැනුම අවශ්‍යයි ප්‍රයොරිටයිස් කරන්න මුකුන්ද සංරක්ෂණය කරන්න ඕනේ කොතනද වුන් සංරක්ෂණය කරන්න ඕනේ කියලා තේරුම් ගන්න. අපි මේක තවත් ඉස්සරහට ගෙනිච්චා. මම ගෙනා මම කරන් ආවා මගේ කලීග් කෙනෙක් මේ ප්‍රොෆෙසර් මාටින් වයිටින් ලෝකේ උරගීන්ගේ මේ උරගීන් මේ කලර්ස් යොදාගෙන වර්ණ යොදාගෙන කමියුනිකේට් කරන එක ගැන ලෝකේ ඉන්න ඔතොරිටි එකක් මොකද? මොහුගේ ලැබ් එක මැක්වරි යුනිවර්සිටි එකේ ඒ පිළිබඳව ලෝකේ තියෙන ප්‍රමුඛම රිසර්ච් ගෲප් එකක්. මේ කොහොමද උරගීන් එකිනෙකා එක්ක කතා කරන්නේ? එහෙම නැත්නම් පණිවිඩ හුවමාරු කරගන්නේ කියලා. අපි මේකට ඉගෙනලා ලංකාවේ පළවෙනි පාඩට බැලුවා මේ කටුස්සොන්ගේ කමියුනිකේෂන් මේකක් UV හරහා. ඒකෙදී අපි දැකපු දෙයක් තමයි මේ 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 පරිසරය වෙනස් වෙනවත් එක්කම මොවුන් ඇත්තටම කමියුනිකේට් කරන හැටි හිතන් වෙනස් කරගෙන තියෙනවා. රයිට්. එක එක්කිනාට සිග්නල් කරන ආකාරය ඔවුන් කොච්චර ප්‍රමාණයක් ඒවට මේ මේ කලර්ස් වෙනස් කරන හැටි ඔය හැම දෙයක්ම මොවුන් ඇඩැප්ට් වෙලා තියෙනවා. ඉතින් මේ මේ ecological දැනුමෙන් දැනගන්න ඕන දේ තමයි අපි සමහර වෙලාවට අපි හිතුවට රයිට් මේ මේ සතාට ලොකු තර්ජනයක් ඇති කියලා සමහර වෙලාවට ඒක එහෙම නෙවෙයි. රයිට්. ඒ ඒ සමහර සත්තු අපි හිතනවට වඩා සෑහෙන්න හොඳට ඇඩැප්ට් වෙනවා චේන්ජ් එකක් වුණාම. දැන් ඔය චේන්ජ් එක දැනගන්න නැතුව අපි ඒව කන්ට්‍රෝල් කරන්න ගියාපුවම ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් අපි තව ටිකක් ලංකාවේ උච්චත්වයෙන් උඩට ගියොත් හම්බෙනවා මෙන්න මේ කටුස්ස. මේ කට්ටිය දන්නවා ඇති මේ ඉන්නේ කළු දෙකපුල් කටුස්ස. එහෙම නැත්නම් කැලෝටස් මිග්‍රිලාරිස්. රයිට්.
මෙයා ඇවිල්ලා ඔය නුවර එළිය ප්‍රදේශයේ හෝටන් තැන්නේ ඉන්න සුලබම කටුස්ස විශේෂයක්. දැන් ඔය පැලේටියත් පැලෑටියත් මං හිතන්නේ සමහර කට්ටිය දන්නවා ඇති ඔය තියෙන්නේ යුරෝපියන් ග්‍රොස්. ලංකාවට ආදේශක අපි මේ මේ ලංකාවේ මේ නුවර එළිය ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ අලංකාරයට වවන්න ගෙනල්ලා දැන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙන පැලෑටිය මේක මේ කටු කටු සහිත මේ පත්‍ර තමයි තියෙන්නේ. කටු ආකාර පත්‍ර. දැන් ඔකටිය දැකලා ඇති සමහරකට ඔක මේ මීඩියා වලත් සෑන් ගියා කාලයක් තිබ්බා මේවා නුවරඑලිය සහ විශේෂයෙන් හෝටන් තැන්නේ මේ යුලෙක්ස් ගලවන්න ලොකු ගෲප්ස් කිහිපයක් ආරච්චි කර මේක ඇත්තම මේ කියන්නේ ඒ පරිසරයට වෙන හානිය අවම කරගන්න ගත්ත පියවරක් උතන අපි නොදැක්කපු පැත්තක් තමයි මේ සමහර ශාක හින්දා සමහර පරිසර වෙනස් වීම හින්දා සමහර සත්තුන්ට ඇත්තම ප්‍රයෝජනයක් වෙලා තියෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අපි කම්පෙයා කරොත් නුවරඑලිය වගේ ඩිස්ටර්බ් හැබිටැට් එකක් සහ අන්ඩිස්ටර්බ් කැලයක් අතර ගත්තොත් ඒ වගේ ප්‍රදේශවල කපුටන් ඊටම වැඩි එක හරි ඔබියස් රයිට් දැන් කන්න තියෙන තැන්වල කපුට බොනවා අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ ඩිස්ටර්බ් සහ අන්ඩිස්ටර්බ් හැබිටැට් වල මේ කටුස්ස කොහොමද ඉන්නේ කියලා බහුතරයක් ඩිස්ටර්බ් හැබිටැට් වල කටුස්ස බහුතරයක් වෙලාවට ජීවත් වෙන්නේ මෙන්න මේ යුලෙක්ස් පඳුරු වල රයිට් ඒකත් ඔබියස් මොකද මේ වගේ පඳුරක් අස්සර කටුස කටුසෙකුට රින් මේ කපුටෙකුට ඇවිල්ලා මෝව දැහ ගන්න අමාරුයි කටු මේ මේ අල්ලගෙන ගන්න අමාරුයි මොකද රින්ග ගත පස්සේ ඒ විතරක් නෙමෙයි අපි කරපු වැඩේ මේ පඳුරු ගිහිපයක සම්පූර්ණ මල් ලයින් කරා මල් ලයින් කරලා බැලුවා කටුස්ස කී දෙනෙක් මේ මේ කාලයත් එක්ක ඉන්නවද කියලා එතකොට අපි බලපුවා ගතා දැන් මල මේ 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 මල් ලයින් කරපු ඒවා මේ සුදු පාට පුල්ලි තියෙන මේ ග්‍රාෆ් එකේ පේනවා ඇති සමහරවිට කාලයත් එක්ක කටුස්ස ඒ වෙන පඳුරු වලට යනවා මල් තියෙන පඳුරු වලට යනවා ඉතින් ඒකෙන් අපි අඳුරගත්ත දෙයක් තමයි මේ මේ පැලේ මේ පිටින් ගෙනල්ලා අඳුරට මේ පැලේ ඇත්තටම මූන්ට ආහාර සපයනවා පමණක් නෙවෙයි මූන්ට ප්‍රොටෙක්ෂන් උනුත් දෙනවා අතන වැදගත් දේ තමයි අපි ඉකොලොජිකල් ෆන්ක්ෂන් එක දන්නේ නැතුව සත්ත්වයේ හෝ ශාකයේ ඉකොලොජිකල් ෆන්ක්ෂන් එක දන්නේ නැතුව ඒ සතා කන්ට්‍රෝල් කරන්න ගියොත් ඒ සතාව මේ පරිසරයට ඒ සතාගෙන් හෝ ශාකයෙන් තියෙන බලපෑම නොදැන ඔවුන්ව අයින් කරන්න හෝ වෙනස් කරන්න ගියොත් සමහර අනික් සත්තුන්ට ඉන්ඩයිරෙක්ට්ලි එක බලපාන්න පුළුවන්. දැන් යුලෙක්ස් වගේ දෙයක් අනිවාර්යෙන් පරිසරෙන් අයින් කරන්න ඕනේ. නමුත් වැදගත් දේ තමයි ඒ පරිසරයේ දැන් මේ ඩිස්ටර්බ් පරිසරවල ඒ ඉකොලොජිකල් ෆන්ක්ෂන් එක තියෙන තව ශාකයක් ඒ වෙනුවට අඳුන්වා දීලා තියෙන්න ඕනේ නේටිව් එක. රයිට්? ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී තමයි කන්සර්වේෂන් කියන්නේ මේවා. එහෙම නැතුව එකපාර මේක හොඳ නැහැ කියලා කෙලින් මුල්ල පිටින් ගලවලා අයින් කරන එක නෙමෙයි. රයිට්? අපි හිත අපි බලන්න ඕනේ මොකද්ද කොහොමද මේවා ලින්ක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අන්න එතකොට තමයි මේ ඉකොලොජිකල් නොලෙජ් එක වැදගත් වෙන්නේ. දැන් අපි මේ පර්ත් වලට ආවොත් වගේ ගෙදර ගාවට ආවොත් මේ පැත්තේ මේ මගේ පොඩි උන් දෙන්න මෙහෙ මේ සාමාන්‍ය මේ මුහුද මේ මුහුදාශ්‍රිතව මේ අපි මම ඉන්න ප්‍රදේශයේ හරි කොමන්ම සතෙක් තමයි මෙන්න මේ මේ ඉගනියා කිංගා එහෙම නැත්නම් මේ කිංග්ස් කිංග් කියන සිකනල් විශේෂ බලන්න ඉතාලම ලොකු විශේෂයක් ලංකාවේ මේ ලංකාවේ ඉන්න ලොකුම විශේෂකත්ව තමයි කර්ණාට වගේ විශේෂයක් ගත්තොත් ඒ වගේ දෙතුන් ගුණයක් ලොකුයි මේ සතේ අපි මොහු වැළුවා මොහු හරියම හොඳට ඇඩැප්ට් වෙලා තියෙන මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න. රයිට් විශේෂයෙන්ම ওই බීච් වල ඊට පස්සේ එක එක ආකාරයේ පරිසර වල මොහු හරිය අනුගත වෙලා තියෙනවා. මගේ දැන් ඉන්න එක PhD ස්ටුඩන්ට් කෙනෙක් ජේම්ස් බා MMA ෆයිටර් කෙනෙක්. මිනිහා රෑට ගිහිල්ලා MMA ෆයිටින් දවල් වරුවේ සිග්නල් වලනවා. මෙයාගේ පරිශ්‍රණය අත්‍තරම අපි කරන්නේ මේ බැලුවා කොහොමද මේ මේ සත්තු එක එක මේ පරිසරයත් එක්ක මොවුන්ගේ චර්යාවන් වෙනස් කරලා තියෙන්නේ කියලා. නමුත් ඉන සෝෂල් නෙට්වර්කින් කන්ටෙක්ස්ට් අපි හිතනවා අපි හිතන විදිහට මේ සත්තු හැසිරෙන ගොඩක් වෙලාවට මොවුන්ට මොවුන් ප්‍රියත මොවුන්ගේ යාළුවෝ ඉන්නවා. අපි ඔක එච්චර හිතන්නේ නැහැ සාමාන්‍ය උරගෙක් ගැන හිම හිතද්දී. නමුත් අපි මොවුන් සෙට් එකක් අරගෙන මේ කට්ටියට ට්‍රැකර්ස් දාලා බලපුවාම අපිට පේනවා සමහර සත්තු හරිම සෝෂල්. රයිට්? දැන් මේ 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 පෙන්නන ග්‍රාෆ් එකට මේ වගේ එකකට කියන්නේ සෝෂල් නෙට්වර්කින් ඩයග්‍රෑම් එකක් කියලා. බලන්න මේ සමහර සත්තු ඉන්නවා මොන් නෝඩ්ස් මෙන්න ගොඩාක් සත්තු එක්ක මොන් ආශ්‍රය කරනවා සමහර සත්තු ඉන්නවා හරි ගලාතුරකින් තමයි මේ තව එකෙකුට කතා කරන්නේ උන් ගාවට යන්නේ එහෙම
ප්‍රොක්සිමිටි ට්‍රැකර්ස් සත්තු දෙන්නෙක් එක ළඟට ආපුවාම මේ ට්‍රැකර් එකේ රෙකෝඩ් වෙනවා කවුද කොයි වෙලාවේද මෙයා ගාවට ආවේ කියලා. එහෙම තමයි මේවත් දන්නේ. ඉතින් මේ මේවා අපි අරගෙන බලපුවාම අපිට පේනවා මේ දැන් පරිසරය වෙනස් වෙන විශේෂයෙන් නාගරීකරණය වෙනත් එක්කම සත්තු හරි සෝෂල් සමහර වෙලාවට මොවුන් හරියටවත් එක එකා එක්ක මේ මේ පණිවිඩු හොමාරු කර ගන්නවා හරි පොඩි ඉඩක ඉන්නේ. රයිට්. ඉතින් හරි ෆැසිනේටින් මේ වගේ දේවල්. මොකද අපි සාමාන්‍ය හිතන්නේ නැති බිහේවියර් සත්තුන්ගේ. අපි ටිකක් ලං වෙලා බලපුවාම තමයි මේ වගේ දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙත් මේ වගේ උරගේ විශේෂ උන තරම් ඉන්නවා. මම මට අයිඩියා ගත්ත තිබ්බා වෙලෙ මේ මේ අඳුකර බෝධිලි මගේ ලයිරසෙෆාලස් කි මේ වගේ එකක් කරන්න අපි ට්‍රයි එකක් දුන්නා. නමුත් ඒ ට්‍රැකර්ස් ගොඩක් වැඩ කරේ නැහැ. මේ මේ මොකද ඕන් ඉන්න පරිසරය ටිකක් වෙනස් මීට වඩා වෙජිටේෂන් වැඩි පරිසරයක්. මේ නමුත් ඇත්තටම ඉස්සරහට හරි ෆැසිනේටින් මේ මේ සබ්ජෙක්ට් එකක් මේ ඇනිමල් නෙට්වර්කින් කොහොමද උරගින් තවත් උරගින් එක්ක කතා කරන්න කියන්නේ. දැන් ඔතන ඔය ecological දැනුම සමහරවට අපිට හරිම වැදගත් වෙන සතෙක් සංරක්ෂණය කරන්න. එක උදාහරණයක් ගමු මගේ කොලබරේටිව් ලැබ් එකක් කරන මේ ඉන්නේ බ්‍රවුන් ස්නේක් කෙනෙක්. බ්‍රවුන් ස්නේක්ස්ලා කියන්නේ ලෝකේ ඔය LD50 සර්ප විෂ බණින LD50 වැලියු එක ගත්තොත් උග්‍රම විෂ සර්ප කාණ්ඩයේ එකෙක්. රයිට්. සියුඩනාජා කියන ජීනස් එක තමයි උන් අයිති වෙන්නේ. මේ කට්ටිය හරි කොමන් පර්ත් වටා අපි ඉන්න ප්‍රදේශ වටා හරිම කොමන්. මේ කට්ටිය ගෙවල් වලට නිතරම මේ මේ ගෙවතු වලට හම් වෙනවා. එහෙම ආපුවම මිනිස්සු බහුතරයක් වෙලාවට මෙහි ස්නේක් කැචර්ස් වලට කතා කරලා උන් ගිහිල්ලා අල්ලන් එනවා. අපි බැලුවා දැන් හරි දැන් අපේ ලංකාවෙත් හරි කොමන් කරන දෙයක් තමයි ළඟෙතරකට සර්පෙක් ආපුවම මම දකිනවා ඕනි තරම් මේ Facebook groups ලත් ඒ වගේ වෙෂය ආවෙනවා. මේ සතාව අල්ලලා ගිහිල්ලා යම් ස්ථානයක දානවා ඒ සතාගේ ජීවිතය රැකගන්න කරන දෙයක් වශයෙන්. ඒක සම්පූර්ණ හොඳ අදහසකින් සද්ධා අදහසකින් කරන දෙයක් ඒ සතාට ආදරය කරන. නමුත් අපි නොදන්න පැත්තක් තියෙනවා ඔය කතාවේ. දැන් ගොඩක් වෙලාවට අපි ගිහිල්ලා මමත් ඒක අනන්ත අප්‍රමාණව කරලා තිනවා මේ මේ සතාව මරයි කියන තියෙන බයට ඒ සතාව අල්ලන් ගිහිල්ලා මේ මේ සේෆ් කියලා හිතන පරිසරයක අතාරිනවා. නමුත් ඒ අතෑරියට පස්සේ ඒ සතාට මොකද වෙන්නේ කියලා අපි කිසිම දෙනෙක් හිතන්නේ නැහැ. හරි. අපි කරපු වැඩේ මේ බ්‍රවුන්ස් නේ මගේ මේ බිල් බේට්මන් කියන මේ මේ කර්ටින් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් බිල් බේට්මන් ගේ ලැබ් එකේ මේ අපි කොලබරේටර්ස්ලා ටිකක් දැන් මේ කට්ටිය අල්ලගෙන මොන්ට දැම්ම රේඩියෝ ට්‍රැකර්ස්. හරි. මේ වලිගය ගැන මේ මෙතන ඒක හරියට පේන්නේ නැහැ. මේ වලිගයට තමයි සෙට් කරලා තියෙන්නේ. දාලා අපි කරපඩේ මොහොන් නිදහස් කරා. එක සෙට් එකක් නිදහස් කරා ඒ අල්ලපු තැන ළඟම. මේ සුදු පාට පොල් වලින් තියෙන කට්ටිය. අනෙක් සෙට් එක ගිහින් දැම්ම ටිකක් ඈත එක එක දුරවල් වල. ඔකට පේන්නේ මේ පේන්නේ කොච්චර දුරක් ඊට පස්සේ උන් ඇක්ටිව් වුණාද කියලා. රයිට්. තමන් ඉන්න පරිසරයේ සතෙක් යම් පරිසරයක් තෝරාගන්නේ අහම්බෙන් නෙමෙයි. උන් පරිසරයක් තෝරාගන්නේ ජීවත් වෙන්න ඒ තමන්ට ඕනේ සියලු සුදුසුකම් එතන තියෙන හින්දා. ඒ එතනම දාපු සත්තු normal විදිහටම හැසිරෙනවා. මේ සතේ කෙනෙහිලා වෙන තැනකට අතාරපුවාම ඔවුන් සම්පූර්ණ අප්සෙට් වෙනවා. ඔවුන් මේ අසාමාන්‍ය මට්ටමින් වෙහෙසෙනවා ඒ ඌ හිටපු තැන හොයාගෙන ආයේ එන්න. රයිට්. අපි අතාරපු සර්පියෝ 10 දෙනාගෙන් එක්කෙනෙක්වත් සර්වයිව් වුණේ නැහැ. කිහිප දෙනෙක් නොකා නොබී තැන හොයාගන්න ගිහිල්ලා ඒ කියන්නේ මල් නයිට්‍රිෂන් විදිහට මැරිලා ගියා. කිහිප දෙනෙක් ආයේ එද්දි වාහනවලට අහු වෙලා මැරිලා ගියා. රයිට්. ඉතින් දැන් ඔස්ට්‍රේලියාව ලොකු පුෂ් එකක් තියෙනවා මේ ට්‍රාන්ස්ලොකේෂන්. එහෙම නැත්නම් සතෙක් එක තැනකින් අල්ලලා තව තැනකට ගිහින් දාන්න නැතුව ඒ සතා ගැන අවබෝධයක් ඇති කරන එක තමයි මේ සතාට කරන්න පුළුවන් හොඳම දේ කියලා. දැන් මේක මම හොඳටම දන්නවා මේක ප්‍රායෝගික නෑ හැම වෙලේම. සමහරලාට ගෙදරකට රැයකාවට පස්සේ මේ මනුස්සයාට නයාගේ වැදගත්කම කියලා දීලා වැඩක් නෑ. කොහොමත් ඒ සතා මරනවා. රයිට්. ඒක නිසා මේතර මේ ෆයින් බැලන්ස් එකක් හොයාගන්න එක හරි වැදගත්. අපි දැනගන්න ඕනේ මේ සත්තු අපි කියන්නේ හොඳ හිතකින් වෙන තැනකට ගිහින් දැම්මත් මේ සතාගේ සර්වයිවල් රේට් එක හරිම අඩුයි. දැන් මේක මේ එක ස්ටඩි එකක් විතරයි. කට්ටිය මේ මේ පිළිබඳව ලියවිලා තියෙන විද්‍යාත්මක පරීක්ෂණ මරම් බැලුවොත් ලෝකේ පුරා මේක පෙන්ලා තියෙනවා. රැටල් ස්නේක්ස් ලගේ ඊට පස්සේ මැලේෂියාවේ ඉන්ද්‍රනිලියස් රිසර්ච් එකක් ආවා ට්‍රිගර්සරස් එහෙම නැත්නම් මේ පනාපලොංගුගේ ඔය වගේ බහුතරයක් සර්පින්ට මේක පෙන්ලා දීලා තියෙනවා. සතෙක් වෙන තැනකට ගිහින් දාපුවම ඒ සතා සම්පූර්ණයෙන්ම අප්සෙට් වෙනවා කියලා. ඒකින්ද අපි මේක තරම කතිකාවක් ඇති කරගන්න ඕනේ මාතෘකාවක් මේක අපි කොහොමද හරියාකාරයෙන් කරන්න කියලා. මේ පිළිබඳව ගිය අවුරුද්ද මම National Geographic Nat Geo Wild වල TV series එකක් කරා snake fat කියලා. අපි ඒකෙදි අවධානය යොමු කරා. එතකොටත් මට මේ personally තම researchersලා සෑහෙන ප්‍රමාණයක් මේ මාව approach කරලා කිව්වා මේ මේ මෙහෙමයි අපේ පරීක්ෂණ වලින්ලුත් ඒ වගේ විස්තර පෙන්නලා තියෙන කියලා. ඉතින් මේක මේ අහඹ සිදුවීමක් නෙමෙයි. දැන් අපි ලෝකේ වටේ දන්නවා මෙහෙම දෙයක් වෙනවා කියලා. දැන් මේකම සර්පින්ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අපි
ලංකාව මේ ලංකාවේ කන්ටෙක්ස් එකට ගියොත් කිඹුල හොඳ උදාහරණයක් තවත් අපි ට්‍රාන්ස්ලොකේට් කරනවා. දැන් උතර මේ ඔබලා දැනගන්න ඕන දෙයක් තමයි රීලොකේෂන් ඇන් ට්‍රාන්ස්ලොකේෂන් කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක්. රීලොකේෂන් කියන්නේ සතෙක් යම් තැනක ඉඳලා නැෂ්ට වෙලා ගියාට පස්සේ ඒ හිටපු ස්ථානයට ආය අඳුන්වලා දෙන එක. ට්‍රාන්ස්ලොකේෂන් කියන්නේ සතෙක් අල්ලලා වෙනමම තැනකට ඕව ගිහින් දාන එක. දැන් මේක අපි හරියටවත් කරනවා මේ කිඹුලට. කිඹුල් ප්‍රශ්නයක් ආපුවාම නානක් ප්‍රකාර ආකාරයෙන් ඒ කිඹුලව අල්ලලා ඌව ගිහිල්ලා දානවා නැෂනල් පාර්ක් එකකට කුමන හරි ගොවියෙක් දානවා දාලා හිතනවා හරි ප්‍රශ්නේ ඉවරයි කියලා. නමුත් ඒ ප්‍රශ්නේ ඉවර නෑ අතර. දැන් මේ පිළිබඳව ලොකු පරීක්ෂණ ප්‍රමාණයක් කරගෙන යනවා. ක්වීන්ස්ලන්ඩ් වල මාක් රීඩ්ගේ ලැබ් එකේ කරපු පරීක්ෂණයක් තමයි ඕන් ඇල්ලුවා ලොකු කිඹුලෙක් ඇල්ලුවා මීටර 4 කතර කිඹුල කීප සෙන්ටයක් අල්ලලා මේ ඇල්ලුවේ මෙතනින් රට හරහා ගෙනහිල්ලා දැම්මා වෙන ගගකට. මේ සතා අගෝස්තු වල දැම්මට පස්සේ කිලෝමීටර් 470 ගානක් පීනලා මේ මුහුදෙන් පීනගෙන ඇවිල්ලා ආය දෙසැම්බර් වෙද්දි අර ගඟ හොයාගත්තා. right මේක ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක මේ මේ සංසිද්ධිය දැන් පෙන්වලා දීලා තියෙනවා. ඉතාලම මේ ඉතාලම ඩීටේල් විදිහට පරේෂණ පත්‍රිකා රසක් තියෙනවා මේ පිළිබඳව. දැන් මේ මේක හින්දම දැන් ඔස්ට්‍රේලියාවේ කිඹුලේ කල්ලම දැන් මේ ක්‍රොකඩයිල් මැනේජ්මන්ට් ප්ලෑන් එකේ උතුරු ඔස්ට්‍රේලියාවේ Western Australia Crocodile Management Plan එකේ මමත් ඒකේ එක ඇඩ්වයිසර් ගෲප් එකේ කෙනෙක්. අපි දැන් මෙහි මේ වගේ ලොකු හැලකිඹුල අල්ලපුවාම ඇත්තටම ඔවුන් ට්‍රාන්ස්ලොකේට් කරන්නේ නැහැ. ඔවුන් කෙලින්ම යවන්නේ ෆාම් එකකට. එහෙම නැත්නම් බහුතරයක් වෙලාවට Parks and Wildlife Department එකෙන්ම ඔවුන් යූතනයිස් කරනවා. මොකද කිඹුලේ ප්‍රශ්නයක් නම් යම් අවස්ථාවක මිනිහෙක්ට එතන තර්ජනයක් කියලා හිතනවා නම් ඒ සතාව වෙන තැනකට ගිහින් දාන එකෙන් ඒ ප්‍රශ්නේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. right ඒක දැන් වෙන රටවල් වල ඒ මට්ටමට ඒ මැනේජ්මන්ට් හැදිලා තියෙනවා. ඉතින් අපි දැන් තවත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ මේක මේ විදිහටම අපි ලංකාවෙත් කරනවද නැත්නම් අපේ මේ සයන්ස් what science tells ඉතාලගෙන මීට වඩා හොඳ මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට යනවාද කියලා. කිඹුල් ප්‍රශ්නෙට තියෙන එක හොඳ පිළිමක් තමයි ලංකාවේ කන්ටෙක්ස්ට් එක ගත්තොත් ඇත්තරම එන්ක්ලෝෂර්ස් එහෙම නැත්නම් කිඹුලන් සහ මිනිසුන් මේ මේ ෆිසිකල් බැරියර් එකේ වෙන් කරලා මේ මේ සේෆ් වතුර සේෆ් ඇක්සස් කරන්න පුළුවන් තැන් හදලා දෙන එක. දැන් වසර කීපයක් කලින් චිකාගෝ සූලොජිකල් සොසයිටි එකෙන් ග්‍රෑන්ට් එකක් හම්බුණා මටයි ડોක්ටර් ඇන්ස්ලම් ඩිසිල්වට. ඊට පස්සේ එනයි මායි මේ කරා ඔය කිඹුල් කොටු ප්‍රොජෙක්ට් එකක් කරා. නමුත් මේක ලොකුවට සාර්ථක වුණේ නැහැ. සති 3ක් විතර යද්දි බහුතරයක් ඒවා යකඩ වලට කපලා සහ මේ විකුණලා තිබ්බා. ඒකින්ද මේ මේ ඒක ට්‍රයල් එකක් විතරයි කරේ. නමුත් මම දන්නවා දැන් මේක මේ ડિසාස්ටර් මැනේජ්මන්ට් යුනිට් එකෙන් ඒ වගේම ලංකා මිලිටරි එකෙන් උත් මේ කිඹුල් කොටු මේන්ටේන් කරනවා. ඉතින් මේක මං හිතන්නේ ලංකාවේ කන්ටෙක්ස්ට් එකේ මේක ගැළපෙනම දෙයක්. සතෙක් ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ සතාව ගිහිල්ලා වෙන නැෂනල් පාර්ක් එකකට දාන්න නැතුව මේ සමහර ලාට ඒක අතර වෙන මෙනි විකල්පයක් නැහැ. නමුත් එහෙම නැතුව ෆිසිකල් බැරියර්ස් මිනිසුන් අතර සහ කිඹුලන් අතර හදන එක නම් හදන එක තමයි මං දකින විදිහට මේකට තියෙන හොඳම විකල්පය. දැන් මෙහෙම බැරි අවස්ථාවලදී අපි යොදා ගන්නවා ඩිටෙක්ෂන් ටෙක්නික්ස්. දැන් මේක මේව තාම ඇත්තම මූලික අවස්ථාවේ තියෙන පරීක්ෂණ. දැන් මේ ළඟදී අපි කරපු මේ මේ පොඩි ට්‍රයල් එකක්. දැන් මෙතන මොකද මේ වෙන්නේ බැලුවොත් මේ ඇවිල්ලා ඇසොල්ලා වලින් සම්පූර්ණ වැහිලා ගිය ජලජ පරිදිය. මේ වගේ තැන් ඕන තරම් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ වතුර ඇතුලේ මොනවද වෙන්නේ කියලා කිසිම විදිහකට පේන්නේ නැති තැන්. right මේ මගේ දැන් මෙතන මෙයා මේ අල්ලන් ඉන්න මේ මේ කෝටුවේ අග තියෙනවා කැමරා දෙකක්. එකක් normal කැමරා එකක්, normal video කැමරා එකක්, අනෙක් එක very special sona කැමරා එකක්. දැන් මේ ඉන්නේ මගේ student කෙනෙක්. මෙයා ඒ sona කැමරා එකෙන් එන දේ මේ වැල්ලේ ඉඳලා බලාගෙන ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ කැමරා එක දැම්මට පස්සේ මේ පෙන්වන්නේ මේ යට panel එකේ පේන්නේ normal කැමරා එකෙන් පේන විදිහ. right ඔබටද පේනවා? අතර මෙලෝදයක් පේන්නේ නැහැ. right වතුර ඇතුලේ කිසි දෙයක් පේන්නේ නැහැ. දාම මේ ක්ලවුඩි උබින්දුත් වෙහිලා යටත් අරවල පරිසරයක් මෙලෝදයක් පේන්නේ. නමුත් දැන් බලන්න මේ නිකන් හිතන්න මේ උඩ මේ ෆොටෝ එකෙන් පේන කොච්චර පොඩි මේ මේ ජල පද්ධතියක්ද කියන එක බලන්න. සෝනා එක දාපුවම right මේ ඉස්සරහා ඔකට මේ පේන්නේ කිඹුල 3 දෙනෙක්. දුර ආරම්භ බැලු මෙයාගේ ඉස්සරහා මීටර් 2ක් ඇතුළත ලොකු කිඹුල 3 දෙනෙක් ඉන්නවා අඩියේ. මේ එක කිඹුලෙත් තමයි මේ මූව් වෙන්නේ. අනිත් දෙන්නා මෙතන ඉන්නේ. මේ අපිට අපි කිසිසේත්ම පේන්නේ නැති දෙයක් බලන්න පුළුවන් වෙන ආකාරයක් තමයි මේ සෝනා යුනිට්ස්. දැන් අපි බලනවා දැන් මේක යොදා ගන්න පුළුවන්ද කියලා ඩිටෙක්ෂන් ටෙක්නොලොජි එකක් විදිහට. මේක මෝරුන්ට මේ වෙනකොට යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ යම් මේ වගේ යුනිට් ඔටොමයිස් යුනිට්ස් එනවා ඒවා සෙට් කරාට පස්සේ සතෙක් ළඟට එනවා නම් මේකෙන් అలාම් එකක් යනවා.
මේක මේ මෝරුන්ට ට්‍රයි කරලා සාර්ථකව තියෙනවා. දැන් අපි බලනවා මේක කිඹුලන්ටත් කරන්න පුළුවන්ද කියලා. මොහුගේ ecological දැනුම අපි දන්න විදිහට උන්ගේ habitat usage වගේ ඔය දැනුම යොදාගෙන මේ අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා detection system එකක් දිනු කරා. සත්තුන් සහ මිනිසුන් අතර තියෙන ගැටුම ආදි කාලේ ඉඳලා ආපු එකක්. ඒක ඉස්සරහටත් ඔය විදිහටම යනවා. ඕක අඩු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මින් සාමාන්‍ය ජනතාවට සතෙක්ගේ වටිනාකමක් ලබා දෙන්න නම් ඒ සතාට මොනිටරි වැලුමක් තියෙන්න ඕනේ. يعني එහෙම නැත්නම් මුදල්මය ආර්ථිකමය වැදගත්කමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකුට ගිහිල්ලා මේ සතෙක්ගේ ecological දැනුම හෝ ඔවුන්ගේ මේ මේ niche එක ඕවා කියලා දුන්න කියලා සත පහක වැඩක් නැහැ. මොකද ඒක ඒ මිනිස්සු පුද්ගලයෙකුට ප්‍රායෝගික ඒකෙන් තේරුමක් නැහැ. ඔය ඔය සංසිද්ධිය මුල් කරගෙන මගේ එක රිසර්ච් තව ටීම් එකක් කරනවා using to save them right. දැන් මේක මේ මේක කාලයක් තිස්සේ එක එක මේ ලෝකේ ප්‍රදේශවල try කරලා තියෙන සහ කරගෙන යන දෙයක්. නැත්තම් කොහොමද අපි බලන්නේ සතෙක් පාවිච්චි කරන ගමන් ඒ සතා සංරක්ෂණය කරන්නේ? ඉස්සර තමයි ඔය ප්‍රොටෙක්ෂන් කියන්නේ. එහෙම නැත්තම් මෙලෝ එකෙකුට අල්ලන්න දෙන්නේ නැහැ කියලා වැටක් ගහගෙන දේවල් බදාගෙන සංරක්ෂණය කරේ. දැන් එහෙම නෙවෙයි. දැන් අපි උකට අහලා තියෙන්නේ sustainable conservation එක නේද? තිරස sustainable development තිරසාර සංවර්ධන. කියන්නේ මිනිස්සු දිනු වෙන්නත් ඕනේ. මිනිස්සු ඒවෙන් ප්‍රයෝජන ගන්නත් ඕනේ. ඒ අතරම ඉදිරි අනාගතයට අවශ්‍ය විදිහට එන සංරක්ෂණය වෙන්නත් ඕනේ. දැන් මේක උරග ලෝකෙටත් හරිම වැදගත්. මේ මේ පිළිබඳව අධ්‍යයනය කරනවා නම් හොඳම ලෝකෙ පැත්ත තමයි සවුත් ඊස්ට් ඒෂියා. ඉතින් අපි ගියා වියට්නාම් සහ කාම්බෝඩියා පැත්තේ වැඩ වගේකට. ඊයාපම දැක්ක දෙයක් තමයි තියබරි විශේෂ මිලියන ගණන් අවුරුද්දකට මිලියන ප්‍රමාණයක් අල්ලනවා මේ වැව් සහ මේ මේ ඒ ඇලදොලවල් වල විශේෂයෙන් දකුණු වියට්නාමේ සහ කැම්බෝඩියාව සහ සියම් ප්‍රාන්තය ඒවා ආශ්‍රිත. දැන් ඕනෑම මාකට් එකකට ගියොත් নানা ප්‍රකාර ආකාරයේ දියබරියන් දැක ගන්න පුළුවන්. රයිට් මොවුන් ඇත්තටම මේ මේ කියන්නේ ඉතාලම කොමන් මත්ස් වර්ගයක් එහෙ කන. ඉතින් අපි වැඩ කරා මේ වයිල්ඩ් ලයිෆ් ඇට් රිස්ක් එහෙම නැත්නම් වෝ කියලා ගෲප් එකක් එක්ක කර මේ මාල් මේ දියබරියෝ අල්ලන පුද්ගලයෙක්ව ගිහිල්ලා ඊට පස්සේ මාකට් වල ඒක එක ඒ වෙනත පොළවල් වල ගිහිල්ලා ලොකු සමීක්ෂණයක් දියත් කරා. මේක දැනගත්ත දේ අතර අතර මාළු අල්ලනවට වඩා ඉකොනොමිකලි මේ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට වැදගත් දියබරිය අල්ලන එක. මොකද ඊට වඩා වැඩි ගානක විකුණන්නත් පුළුවන්. ඒ වගේම දියබරිය ඊට වඩා කොමන්. රයිට්. දැන් මේක මේ ඛණ්ඩ විතරක් නෙවෙයි මේ කට්ටිය පාවිච්චි කරන්නේ. මේ කට්ටිය මේකෙන් හදනවා වයින් එකක්, ස්නේක් වයින් කියලා. දැන් ඒක ගැනත් මේ මේ අපි මේ මේ පරීක්ෂණ වගේ කරා. ඉතින් මේ වැඩි දැනගත්ත දේක් තමයි අපි මේ හිතන විදිහට අපි හිතනවානේ අනේ දාස් ගාන කල්ලනවා මුන් ඔක්කොම නැති වෙලා යයි කියලා. මේක මේ પરම්පරා ගානක් තිස්සේ මේ කට්ටිය කරගෙන යන දෙයක්. නමුත් එහෙම සයන්ස් වල හැටියට මේ සමහර ස්පීෂීස් අතර මෙහෙම සස්ටේනබලි හාවෙස්ට් කරන්න පුළුවන්. දැන් මේ ගිය සතියේ ලොකු ආන්දෝලනාත්මක පේප එකක් ආවා ඕක ගැන ඉන්දුනීසියාවේ පයිතන් හාවෙස්ට් එක ගැන. ඒකෙත් ඒ කට්ටිය පෙන්නලා දුන්නේ ලොක් මේ 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 ලෝකල් කමියුනිටිස් වලට මේකේ වැදගත්කමක් එනවා වගේම මොවුන් සංරක්ෂණය කරන්නත් පුළුවන්. ඒකින්ද අපි මීට වඩා අපි අර හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ආ මේක මේ මෙලෝ එකකට අල්ලන්න දෙන්නේ නැතුව මේක මේවක නීති මාර්ගයෙන් මේ සංරක්ෂණය කරන්න බෑ. මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට ඒ ඒ ලෝකල් කමියුනිටිස් වලට ඒකේ වැදගත්කම පහදලා ඒකේ වැදගත්කම තේරෙන්න ඕනේ. ආ මගේ ජීවන වෘත්තිය තියෙන්නේ මේ සතා සංරක්ෂණය වුණොත් විතරයි කියන එක. ඉතින් ඒක සමහර ලෝකෙ පැතිවල මේ වෙනකොට සාර්ථකව කරගෙන යනවා. දැන් ලංකාවේ කන්ටෙක්ස්ට් එකට ආවොත් ලංකාවේ ඉන්න ඔය මේ රෙප්ටයිල් බයිකැච් එකක් විදිහට ගත්තොත් ලොකුම සතා තමයි මේ. මේ ඇවිල්ලා මේ මේ මඩ පණුව හැම නැත්තම් දියගොයා ඇක්‍රොකෝඩස් කියන සර්පයා. අපි කල්පිටිය පුත්තලම් පැත්තේ ගියොත් වල්ලම් වල උදේට හරිම කොමන්ලි අහුවෙලා ඉන්න සතේ. සමහර වෙලාවට දවසකට 100 ගානක් හම්බෙලා තියෙනවා අපිට මේ එක වල්ලම කියලා 18ක් හම්බුණා එකපාරට. ඉතින් මම හරි මට ලොකු ආසාවක් තියෙනවා අත්‍තරම මොවුන්ගේ මේ 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 ඉන්ඩස්ට්‍රි ගැන ස්ටඩි එකක් කරන්න. මේ වෙනකොට මම කීප දෙනෙකුට ඒ ගැන කතා කරා. ඉතින් ඔබලා කවුරු හරි මේ පිළිබඳ උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රදේශ විශේෂයෙන් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් මම කැමති අත්‍තරම ඒ ගැන ඉදිරියට කතා කරන්න. මොකද මේ සත්තු සිය ගාන කයින් වෙනවා පරිසරයෙන් අයින් වෙනවා අතර නෙමෙයි මුන් ඉන්ජර්ඩ් වෙනවා සමහර ලාට මැරෙනවා මේ 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 අර සුළු පරිමාණ මේ මත්ස්‍ය කර්මාන්තය නිසා. නමුත් එහෙම කියලා ඒ කර්මාන්තය නවත්තන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. නමුත් අපි බලන් අපි තව පොඩ්ඩක් මේක ඉදිරියට ගෙන හිල්ල බලන්න වෙනවා කොහොමද
මේ පොපියුලේෂන් එකත් වයබල් විදිහට සේව් කරගෙන අර කර්මාන්තයත් කරන්න කියලා. ඉතින් මේක මගේ ඉස්සරහට තියෙන ඇත්තම බලාපොරොත්තුවක් ලංකාවේ මේ විදිහේ පරීක්ෂණයක් කරන එක. දැන් ඔය විදිහේ පරීක්ෂණ කලින් කරලා තියෙන රටවල් දැන් ඊර්කින් ඉස්සරහට ගිහිල්ලා ඕන් නීති සම්පාදනය කරලා තියෙනවා කොහොමද මේ දෙකම කරගෙන යන්නේ කියලා. උදාහරණයක් තමයි ගිය අවුරුද්දේ මම මේ වොෂින්ටන් DC වල ඇලෙක්ස් පයිරොන්ගේ ලැබ් එකේ පොඩි වැඩවාගයක් කරා කරගෙන හිටියා. එතකොට අපි ගියා මේ සැලමැන්ඩස් ලබන්න. වොෂින්ටන් ප්‍රාන්තයේ අමරිකාවේ මේ සැලමැන්ඩස්ලා මොකද ඒ කට්ටියගේ ලැබ් එක ඔය සැලමැන්ඩර් ෆයිලෝජෙනටික්ස් ගැන තියෙන ලෝකේ ප්‍රමුඛම රිසර්ච් ගෲප් එකක්. මේ වැඩ කර කර ඉද්දි දැන් අපි මේ ගල්ලස්සේ ඔය පරිසරයේ පේන ගල්ලස්සේ උන් අත්‍රම ඕන තරම් ඉන්න ගල්ලට මෙහෙම ඉද්දි වාහනයක් ආවා පුද්ගල දෙන්නෙක් බැස්සා බාල්දියකට 3-4 දිනක් අල්ලගත්තා ගියා. මම ඊට පස්සේ අහුවා මේ මොකද්ද මේ මොකද කියලා. බලන්න තමයි මම දන්නේ මෝන් කොච්චර සුලබද කියලා. දැන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා මෝන්ට අත්‍රම බලපෑමක් නැහැ කියලා ඔප්පු කරලා තියෙන හින්දා දැන් නීත්‍යානුකූලව ඇමරිකාවේ පුළුවන් සමහර සැලමැන්ඩර්ස්ලා ෆිෂ් බේට් විදිහට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ මාළුන්ට මාළු අල්ලද්දි හැම විදිහට පාවිච්චි කරන්න. රයිට්? අපි අපේ තියෙන මේ සංස්කෘතික වටපිටාවත් එක්ක අපි උක බලපහම ඒක හරීම මේ ඒක අපි කිසිසේත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෑ. නමුත් මේ සමහර රටවල්වල අපි ඒ සතුන් හදාarලා ඕන්ද දැත්‍රම දැන් තර්ජනයක් නෑ කියන මට්ටමට ඒක අවබෝධ කරගෙන දැන් ඕන් මිනිස්සුන්ට පාවිච්චි කරන්න දීලා තියෙනවා. ඉතින් ඔය විදිහට රිසර්ච් දියුණු වෙලා වෙනස් වෙලා තියෙනවා යම් යම් ප්‍රදේශවල. ඕක ලොකුවටම වෙනස් වෙලා තියෙන අවස්ථාවක් තමයි අත්‍තරම ඕස්ට්‍රේලියාවේ කිඹුලන් සම්බන්ධව. දැන් ඕස්ට්‍රේලියාවේ කිඹුලෝ ගත්තොත් දැන්ට අවුරුදු 30කට කලින් ගත්තොත් එහෙම කිඹුල් හාවස්ට් එක මේ ලෙදර් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මෙන්න මේ වගේ සතෙක් මේ දඩයක් කාර්යෝ ගිහිල්ලා කැලේ ඉන්න ලොකු සතෙක් මරාගෙන අවිල්ලා ඔවුන්ගේ හැම ගහලා මේ විකුණන්නේ. ඕක ගොඩාක් වෙනස් වුණා දැන් අවුරුදු 20කට විතර කලින් ඔස්ට්‍රේලියාවේ කිඹුල් ෆාමින් ලීගලයිස් කරාට පස්සේ. දැන් කිඹුල සමහර ෆාම්ස් වල 100,000 ක්‍රොකඩයිල්ස් හිටන් ඉන්න ෆාම්ස් තියෙනවා. දැන් මේකේ වැදගත්කම මොකද්ද? මේ ලීගලයිස් කරපු ගමන්ම කැලේ ඉන්න සත්තු මරන්න තිබ්බ ඩිමාන්ඩ් එක සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. මොකද මොවුන් මෙහෙම වගා කරලා මුල්පොළවල් වල වගා කරලා ලෙදර් ඉන්ඩස්ට්‍රි එකට ගන්න එක මේ වාසි කැලෙන් අල්ලනවට වඩා කැලේ සත්තු ටික සංරක්ෂණය වෙනවා. ඒ වගේම රටට මිලියන ගාණක් ඉන්කම් එකක්. දැන් මේ සිස්ටම් එක ලෝකයේ රටවල් මේ දියුණු වෙන රටවල් ගොඩක් මේ මොඩල් එක පාවිච්චි කරනවා. විශේෂයෙන් අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකානු රටවල් ක්‍රොකඩයිල් ෆාමින් කියන එක ලොකුවටම කරගෙන. ඒ වගේම ලතින් ඇමරිකානු රටවල්. ඉතින් මේ සත්ත්ව කැලේ ඉන්න සත්තුන්ට තියෙන ඩිමාන්ඩ් එක අඩු කරන මේ ප්‍රෙෂර් එක අඩු කරන ගමන්ම ආර්ථිකයටත් වැදගත් වෙන වැඩක් තමයි මේ සමහර වෙලාවට සස්ටේනබලි මේ විදිහට උරගෙන යූස් කරද්දි වෙන්නේ. ඒ වගේම දැන් රිසර්ච් පැත්තෙන් ගත්තොත් දැන් මගේ මේ කිඹුල් වගාවට කිසිම මගේ සම්බන්ධයක් නැහැ. නමුත් මම මේ කිඹුල් මේ ගොවිපළව කීපයක් එක්ක වැඩ කරනවා. මොකද මේවා රිසර්ච් පැත්තට හරි ලොකු රිසෝස් එකක්. මෙච්චර කිඹුල් ප්‍රමාණය සමහර වෙලාවට කිඹුල 10 ගාණක් මේ එක දවසකදී මොනිටර් මේ ඩේටා එකතු කර ගන්න පුළුවන්. ඉතින් අපි මේ ගොඩාක් ecological දැනුම සහ මොන්ගේ growth ගැන physiology ගැන පරීක්ෂණ ගොඩකට යොදා ගන්නවා මෙන්න මේ විදිහේ ඉන්න මේ captive සත්තු. දැන් ඕක මේ දැන් ඔය අපි ඇවිල්ලා සතෙක් මේ සතෙක් යූතනේස් කරලා පාවිච්චි කරන විදියක් නේ. සතෙක් එහෙම කරන්න ඕනේ නැහැ. උරගෙන් පාවිච්චි කරන්න පුළුවන් live with the ඉතාම හොඳ ආකාරයෙන් tourism හරහා. ලෝකේ රටවල් රසක උරගීන් සහ ඔබේ ජීවීන් පදනම් කරගත්ත tourism industries තියෙන උදාහරණයක් ගැලපගෝස්, ඊට පස්සේ කැනඩාවල මේ garden snakesලා, පැනමාවල පැනමාවිල්ලා ලෝකේ මේ ගෙම්බොන් උප්පරිම පාවිච්චි කරන රටක් eco tourism industry එකේ. ඔස්ට්‍රේලියාව, නෝදර්න් ඔස්ට්‍රේලියාව ගත්තොත් කිඹුලෝ කියන්නේ top draw card එකක්. ඔය සංසිද්ධිය පාවිච්චි කරගෙන අපි කීප දෙනෙකුත් පටන් ගත්තා වැඩක් මේ කොමෝඩෝ අයිලන්ඩ් එකේ. කොමෝඩෝ කියන්නේ ඉන්දුනීසියාවට අයිති ඉතාම කුඩා දූපතක්. කොමෝඩෝ ඩ්‍රැගන් අමත්ත මම දැන් අවුරුදු 3කට 2017 පටන් ගත්ත කොමෝඩෝ අයිලන්ඩ් එකේ පරීක්ෂණ වගේ. ඒ පටන් ගද්දි මට තේරිච්ච දේ තමයි අත්තර මේක මේ මිනිස්සුන්ට ලොකු ඒ පැත්තේ ලැබුම්බාජෝ කියලා ගමක් තියෙනේ. ගමේ මිනිස්සුන්ට ලොකු මේක ගැන උනන්දුවක් හෝ ආසාවක් නැහැ මේ තත්ත්වේ රැක ගන්න. මොකද ඒ කට්ටියට ලොකු ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි 요거 වෙනස් කරන්න උත්සාහ කරා. මම ඉන්දුනීසියාවේ මේ වයිල්ඩ් ලයිෆ් පාර්ක් එක බාර රේන්ජර් මේ ස්පෝර්ට්ලු එක්කම ලැක් එකතු කරගෙන අපි කරපු වැඩි tourism industry මේ තාම specialized tourism industry එකක් පටන් ගත්තා.
මේ ඉන්නේ මගේ ටීම් එක. මේ ටීම් එකේ දැන් මාත් එක්ක මගේ කියන ඔස්ට්‍රේලියාව මාත් එක්ක ඉන්න මේ මගේ ස්ටුඩන්ට්ස් ලාසා කොලැබරේටර්ස් ලා කීප දෙනෙක් අමතරව අනික ඔක්කොමලා මේ ලැබුවන් වාචෝ ගමෙන් ඇති වෙලා මේ පිටිබන්දව උනන්දුවක් හදාගෙන දැන් සතුන් සහ මේ සත්තු මේ කියන සතුන් විශේෂ මුරගින් ගැන ආසාවක් ඇති කරගත්ත මේ කොටසක්. ඉතින් අපි ටීම් අප් වෙලා අපි දැන් අවුරුදු දෙකක විතර ඉඳලා හරි මේ සස්ටේනබල් ටූරිසම් ඉන්ඩස්ට්‍රියක් කරගෙන යනවා. ඒකේ වැදගත්කම සත්තු මිනිසුන්ට පෙන්වන එක විතරක් නෙවෙයි මේක හරහා මේ ප්‍රදේශයේ ඉන්න සත්තු ගැන විද්‍යාත්මක දැනුමක් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. මොකද දැන් මේ අර ටීම් එකම දැන් යනවා මේ මේ කැලේ කට්ටිය පෙන් දැන් අපි හරි ස්ට්‍රික්ට් රෙගියුලේෂන්ස් යටතේ කරන්නේ. ඒ කියන්නේ සත්තු මේ අතප ඕන නිකන් අනවශ්‍ය අනෙතිකල් විදිහට අතපත ගෑම් පරිසරය විනාශ කරලා සත්තු හොයන්නේ නෙවෙයි. ඒක කිසි දෙයක් නෑ. මොකද මේක නැෂනල් පාර්ක් එක. නමුත් ඒ යද්දි හම්බුණ දේවල් හින්දා අපි දැන් දන්නවා අපි හිතුවට වඩා සෑහෙන ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ සත්තුත් ඉන්නවා කියලා. ඉතින් ඒ හරහා පබ්ලික් අවයනස් වැඩි කරන්න මේ වගේ පෝස්ටර්ස් සහ පොත් හිතන් මේ වෙනකොට පබ්ලිෂ් වෙලා තියෙනවා. දැන් මේ පිළිබඳව මම ලංකාවේ මේ මේ ලංකාවේ කොන්ටෙස්ට් එක ගැන මේ ජගත් ගුණවර්ධන අයියත් එක්කත් කතා කරා. එතකොටත් දැනගත්ත දේ තමයි ලංකාවේ නීත්‍යානුකූලව රෙප්ටයිල් ටූරිසම් කරන්න පුළුවන්. එහෙම කරන ඉතාලම මේ 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 ඒක හරි කීමක් ඇතුව කරන ගෲප්ස් කීපයකුත් ඉන්නවා. අපේ නීති තියනවා සත්තු අත ගන්න බෑ, සත්තුන්ට හිරිහැරයක් වෙන්න බෑ කියලා. නමුත් එහෙම නොකර හරි රෙස්පොන්සිබල් විදිහට මේක කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ අපි සත්තු ගැන අඳුර ගන්නවා විතරක් නෙවෙයි සත්තුන්ට වැදගත්කමකුත් ලබා දීලා තියෙනවා. මොකද ඒක හරිම වැදගත්. මිනිස්සුන්ට සත්තුන් ගැන වැදගත්කමක් දැනෙන්න ඕනේ ඒ සතාගේ සංරක්ෂණයට උන් දායක වෙන්න නම්. අපි ඔය කොච්චර බන කිව්වත් වැඩක් නෑ මේ මේක හින්දා මේ පරිසරය මේවා නම ඒක මිනිස්සුකට රිලේට් වෙන දෙයක් නෙමෙයි. ඒකින්ද ඔකට්ටියත් පරේක්ෂණ කරද්දී හිතන්න කොහොමද මේ සතාව සංරක්ෂණය කරන්න අපි ටිකක් අලුත් විදිහට හිතන්න. අපි ටිකක් මේක මේ කැප්ටිව් බ්‍රීඩින් මේ ඉන්සිටු කන්සර්වේෂන් ඒවා දැන් ඇත්තටම සමහර පැතිවල යල් පැන ගිය අදහස්. අපි ටිකක් ඊට වඩා ඉස්සරහට හිතන්න ඕනේ කාලයකට දැන් ඇවිල්ලා තියෙනවා. හරි මිනිස්සුත් එක්ක ගැටෙද්දී තව වැදගත්ම දෙයක් තමයි අපි හැම වෙලේම හිතන්න ඕනේ අපිට වඩා දන්න පුද්ගලයෝ ඉන්නවා කියන එක. රයිට් දැන් මේක මම අවස්ථා කිහිපයකදීම ප්‍රායෝගිකව පර්සනලි අත්දකපු දෙයක්. දැන් අපි හිතනවා මම සයන්ටිස්ට් කෙනෙක්ව මම උරගියෝ ගැන හදාන්න පුද්ගලෙක් මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. ඒකින්ද මම දන්නවා මේ මම මේ කතා කරන ගමේ මිනිස්සුන්ට වඩා කියලා. රයිට්? අපි සාමාන්‍ය හිතන දෙයක්. ඒක හැම වෙලේම ඇත්ත නෙවෙයි. මම ඔක උදාහරණයක් ඔයගොල්ලන්ට දක්වන්නම්. ඒක හින්ද කොහොමද සයන්ස් වලට ලොකු මේ මේ දායකත්වයක් ආවේ කියලා. මේ ඉන්නේ එක සර්පෙක් මේ මුහුදු සර්ප වර්ගයක් Apisiurus apofrontalis සහ Apisiurus polychiosoma කියලා විශේෂ දෙකක් හිටියා. විශේෂ මේ මේ sui මේ මේ මුහුදු සර්පින් දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම හම්බෙලා තින්නේ Timo කියන Timosi කියන මේ මුහුදේ තියෙන මේ Ashmo කියලා එක ඇටෝල් එකකින් විතරයි. රයිට් මුළු ලෝකෙම එක ඔස්ට්‍රේලියාවට ආйти මගේ දැන් වස්රැපිසරිසිස් මාතේ තියෙන පරීක්ෂණයක් දෙනවා. හරිම රිමෝට් අරිමරිම ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතර තියෙන්නේ දවස් දෙකක් විතර යනවා අපිට බ්‍රූම් කියන වරාය ඉඳලා එතනට නැවක යන්න විතරක් එච්චරකට දුර තියෙන්නේ. ඉතින් ඒකේ විතරයි මෝ හම්බෙලා තිබ්බේ. මේ අන්තිම ස්පෙසිමන් එක හම්බෙලා අවුරුදු 50කට වඩා ගිහිල්ලා තිබ්බා කිසිම ස්පෙසිමන් එකක් හම්බෙන්නේ නැතුව. කොහොම යද්දී ගිය අවුරුද්දේ මුල හරියේ මම මේ මේ පොඩි අවයනස් ප්‍රෝග්‍රෑම් එකක් කරා ඔය ට්‍රෝල ෆිෂින් ඉන්ඩස්ට්‍රි එකට. කොහොමද ওই මාළු අල්ලන කට්ටියට කොහොමද මුහුදු නායක ආවුනොත් කොහොමද ඒක මේ මේ සේෆ් විදියට බෙදා මේ මේ නිදහස් කරන්නේ සහ කොහොමද උන් අඳුරගන්නේ කියලා. ඒකේ මට වැදගත්කම වුණේ ඒ මේ පුද්ගලින්ට ඒක ගැන දැනුවත් කරනවා වගේම ඒ පුද්ගලයා හරහා විද්‍යාත්මක දැනුම් ටිකක් ලබා ගන්න එක. ඒක උදාහරණ තමයි මේ අපිට අපි අවුරුද්දකට ෆීල්ඩ් ට්‍රිප් දෙකක් කරනවා කියනකෝ. මේ පුද්ගලයා අවුරුද්දේ භාගයක් හැමදාම මේ මාළු අල්ලනවා. ඉතින් මේ කට්ටිය දකින දේවල් අපිට වඩා අතිශයින්ම වැඩි. මම මේ කට්ටියට කතා කරද්දි මම කිව්වා මෙන්න මෙහෙම සර්පෙක් ඉන්නවා කවුරුත් දැකලා නැ දැන් අවුරුදු 50ක් අතර දිස්සේ කියලා. එතකොට මේ හිටපු කීප දෙනෙක් කියනවා මොන පිස්සුද ඊයේ රාත් එකෙක් අහුණා කියලා. හරි. එතකොට දැන් අපි සාමාන්‍ය රියැක්ෂන් එක තමයි හරි මේ මිනිස්සුя දන්නේ නැ මේ මිනිස්සු මේ වෙන මිනිස්සේ වෙන සතෙක් ගැන තමයි මේ හිතාගෙන ඉන්නේ කියලා. මමත් එහෙම කියලා මම නම කෝකටත් කිව්වා මම තව එක දවසක් ඉන්නවා ආයේ මේ ෆ්ලයි බෑක් කරන්න කලින් අද රෑ මුකුන් හරි අහුණොත් හෙට උදේ මම ඉන්න හොටෙල් එකට අරන් එන්න බලමු මේ මේ ඇත්තම ඔය කියන්නේ කාද කියලා. කිව්වත් වගේ මේ කීප දෙනෙක් පහුවෙන්ද උදේම මේ ටබ්බෙක්කුත් අරගෙන ආවා. ඒකෙ හිටියා සර්පේ විශේෂ පහක්. මුදු සර්ප මුදු විශේෂ මේ එක එක බෝට්ටුවකට ඉස්සෙල්ලා දවසේ හම්බෙච්ච සර්පයෝ.
මේ ඉන්න මේ ලා මේ නිකන් දුඹුරු පාට මේ වටේ ඉන්න සර්පයෝ දෙන්න අර එක්ස්ටින්ට් ස්පීෂීස් එක රයිට් දැන් විද්‍යා ලෝකයට මොවුන් එක්ස්ටින්ට් වෙලා අවුරුදු 50කට වඩා කවුරුත් දැකලා නැහැ නමුත් මේ මාළු අල්ලන පුද්ගලයෝ දෛනිකව මොවුන් දකින්න දෙයක් එතනින් පේන අපි කොච්චර පොඩ්ඩක් දන්නේ කියලා විද්‍යාත්මකව බලපුවා ඉතින් මේකත් එක්කම මට ලොකු ආසාවක් ආවා මොවුන් තව කොහෙද මොවුන් ඉන්නේ කියලා අඳුරගන්න ඒකෙන්ද අපි කරපු වැඩේ මේ දැනුම යොදාගෙන म्यूसी पर ना म्यूसियम स्पेसिमेंट्स ओक कम बैलो आ कोहेंद मोंग नेविला तीन ने मोंग मनवा द खाला तीन ने किंतु बंद हो गयी थी का मैं बोट ऑपरेटर्स लाड कतार कर ला बैलो आ काउरु दखला तीन आ द इड बसे तब मैं फिशरीज डिपार्टमेंट के काट्टे अत्यक मैंने कर ला बैलो आ मनवा धनु तीन आ दियो मैं तीन ना धनु मैं लिमिटेड धनु में युदा के ना अपी करा निश मॉडल लगा दैंग अपी दैंग मॉडलिंग टेक्निक्स वैडी कुछ दिवने ला दिए ना अपी तो सत्य इन स्थान की हिप्या कपी दानना ना ඒ සතා කැමති දේවල් වගේ ecological නිශ්චයක අපි දන්නවා නම් අපිට predict කරන්න පුළුවන් තව කොයි ස්ථානවලද මේ සතාට ගැළපෙන වාසස්ථාන තියෙන්නේ කියලා right ඊට පස්සේ අපි කරපු වැඩේ අපි කරා මේ විදිහේ models කීපයක් අපි බැලුවා කොහෙද මේ සතුන් තව ඉන්න පුළුවන් කියලා ඊට පස්සේ අපි ඒ ස්ථානවලට මොවුන් හොයාගෙන ගියා right රාත්‍රී කාලේ මේ වගේ මේ boat වලින් ගිහිල්ලා spotlight කරනවා මොකද මේ මේ මුහුදුනායි රැට එනවා surface එකට මේ සර්ෆස් එකේ තමයි ඉන්න හරි ලේසියෙන් උංග මේ net pulling අල්ලන්න පුළුවන්. ඒ වගේම අර විදිහට අපි කීප දෙනෙක් ගිහිල්ලා මේ free diving සහ snorkeling and scuba diving වලින් ඒ පරිසර සම්පූර්ණ චෙක් කරා. අපේ වාසනාවට ඇත්තටම අපිට ඒ පරිසර වල ඉඳලා ඒ නැති වෙලා ගිය සතුන් හම්බුණා. දැන් ඒ පිළිබඳව මේ පත්‍රිකාවකුත් මගේ වෙබ්සයිට් එකේ ගිහින් බලා ගන්න පුළුවන්. මේ කොහොමද මේ niche model එකක් හරහා නැති වෙච්ච සතෙක් අඳුරගත්තේ කියලා. ඉතින් මෙතන පෙන්නන්නේ ecological දැනුම කොච්චර වැදගත්ද කියලා. සතෙක් ඉන්න තැනක් හෝ නැති වෙලා ගිය සතෙක් නිර්ණය කරගන්න. ඊට ඔය අපි කතා කරේ මගේ රිසර්ච් ගෲප් එක මේ වෙනකොට එක එක ස්ථානවල මේ මේ කරගෙන යන පරීක්ෂණවල තීම්ස් කිහිපයක් ගැන. මට වාසාව හම්බලා තියෙනවා දැන් මහද්වීප පහක උරගීන් පිළිබඳව පරීක්ෂණ දියත් කරන්න. right ඊළඟ අවුරුද්දේ මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙලා හිටියා Fiji දූපතේ වෙන මේ තියෙන ස්ථානයේ තව පරීක්ෂණයක් පටන් ගන්න නමුත් මේ මේ තියෙන තත්ත්වෙත් එක එක වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකේ එක එක ප්‍රදේශවල මේ විදිහ කරපු පරීක්ෂණවල මට ලොකු දැනු ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා. ඇත්තම කොහොමද වෙන ස්ථානවල දේවල් වෙන්නේ? අපි කොච්චර වෙනස් වෙලා තියෙනවද යම් ස්ථානවල? අපි කොච්චර ඉස්සරහට යන්න ඕනද සමහර පැතිවලින් කියලා. ඉතින් මං තාම මේ අවධානයෙන් කියනවා ලංකාවේ මේ වගේ opportunities තාම සීමිත ප්‍රමාණයක් තියෙනවා කට්ටියට ස්ටඩි කරන්න right මේවට යොමු වෙන්න මේ අලුත් species describe කරන එක හරි වැදගත් නමුත් ඊට ඒ වගේම වැදගත් දෙයක් තමයි මේ සතුන්ගේ චර්යාත්මක නැත්නම් ecological side එක ස්ටඩි කරන්නේ දැන් මේක දැන් මම දන්නවා student කෙනෙක් වශයෙන් අපිට හැම දෙයක්ම ලොකුවට කරන්න බෑ funding හෝ කාලය ඔය ඔක්කොම ප්‍රශ්න නමුත් ඕක ලොකුවට පටන් ගන්න ඕනේ නෑ right ඕනේ තරම් ජර්නල්ස් දින අපි වැදගත්ම දේ තමයි අපි අර we have to think outside our box අපි හිතුවොත් එහෙම there's nothing called sri lankan science අර එහෙම දෙයක් නෑ ලෝකේ science is science right අපි දෙයක් කරද්දි හැම වෙලේම බලන්න ලෝක මට්ටමට යන්න like you make your target international අර මම ඇත්තම මගේ scientific career එකේ මම මුලින් ඉඳලම මේ try කරපු දෙයක් තමයි ඒ කියන්නේ අපි obviously roots are my roots are in sri lanka lankawa ප්‍රමුඛ කරගෙන නමුත් කොහොමද මම තවත් පැතිවලට මේක ව්‍යාප්ත වෙන්නේ කොහොමද මම නමක් හදාගන්නේ ඉන්න ඉන්ටර්නැෂනල් සිනාරියෝ right ඉතින් ඒක aim කරගෙන තමයි වැඩ කරේ දැන් ඒක කරනවා නම් we have to publish right අපි කොච්චර දැනගෙන හිටියත් වැඩක් නැහැ දේවල් අපි ඒව පිළිබඳව ලියන්නේ නැත්තම් හරිද අපි ඒව පිළිබඳව මේ දැනුම මේ 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 බෙදා හදාගන්නේ නැත්තම් ඒවට ඇවෙනියුස් ඕන තරම් තියෙනවා ලෝකෙද right ඔක උදාහරණයක් මම දෙන්නම් herpetological review දැන් මේ ජර්නල් එක මේකේ ගිය අවුරුද්දේ මේ රිසර්ච් සෙක්ෂන් එකේ සෙක්ෂන් එඩිටර් හිටියේ මම ඒකද මම මේ ෆස්ට් හෑන්ඩඩ්ලි දන්නවා අපි අවුරුද්දකට නෝට්ස් 1000කට වඩා හෑන්ඩල් කරන ඒ ජර්නල් එක right ඉතාලම කලාතුරකින් තමයි සවුත් ඒෂියන් රීජන් එකෙන් ආටිකල් එකක් අපිට එන්නේ අපිට ඕන දැන් මේකේ මේ මේකේ වැදගත් මේ වගේ ජර්නල්ස් වල වැදගත්කම මේකට මේ ලොකු ෆුල් පේපර්ස් ලියන්න ඕනේ නැහැ. ඔකටි එලියට යද්දි යම් කිසි ඉතා මේ ඉන්ටරෙස්ටිං දෙයක් දැක්කනම් ආ මම දැක්කා අමුතු මේ සතා අමුතු දෙයක් කරනවා. එහෙම නැත්නම් මේ සතා කනව දෙයක් නෝ ඒ කවදාවත් කලින් කට්ටිය මට හොයාගන්න බැරුණා. එහෙම දෙයක් ගැන ලියලා තියනවා කියන්නේ. මේකට නෝට් එකක් ලියන්න.
මේ තමන්ගේ දකින්න දේවල් ওই පොඩි පබ්ලිකේෂන්ස් වලින් පටන් ගන්න. යුනිවර්සිටි කාලේ හොද්දටම ඇති පබ්ලිකේෂන්ස් පටන් ගන්න අන්ඩර් ග්‍රැජුවට් කෙනෙක් විදිහට ඕන තරම් පුද්ගල ඒක කරනවා. right? ඒකෙන් තමයි මේ අපි අර think outside the box අපිට ඒ කියන්නේ aim for the stars එහෙම බැරි වුණොත් moon එකට වැටේ. right? ඒකෙන් ද try කරන්න ලොකු international journal එකකට යවන්න article එකක් ඒකේ reject වුණොත් ඊට පස්සේ 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 යන්න. එහෙම නැතුව මේ මට ඕක try කරන්න බැරි වෙයි කියලා අපි මේ පොඩි දෙයකින් පටන් ගන්න එපා. මොකද මේ your reputation matters ඒක හදා ගන්න නම් you need to reach out to the international community. දැන් මේ මේවා විතරක් නෙවෙයි තව ඕන තරම් platforms තියෙනවා. උදාහරණයක් iNaturalist. මම දන්නවා ලංකාවේ විශේෂයෙන් කුරුල්ල ගැන කරන කට්ටිය මේක බොඩු ලොකක් පාවිච්චි කරනවා. iNaturalist වගේ platforms මේවා ඇවිල්ලා apps. right? මේවා හරි මේවා තමන්ගේ දායකත්වයක් science වලට තමන් සතෙන් දැක්කට පස්සේ ඒ සතා කොහෙද දැක්කේ කියලා tag කරන එක. මේ iNaturalist ඉඳ නැති වෙලා ගිහිල්ලා හම්බෙච්ච සත්තු ඉන්නවා iNaturalist ඉඳ මේ distribution වැඩි වෙච්ච සත්තු ඉන්නවා. මම පොතක් ලිව්වා බාලි වල reptiles and amphibians ලා ගැන බාලි කියන දූපතේ ඉන්දුනීසියාවට ආйти ඒකේ රිවිෂන් එකක් ආවා මේ අවුරුද්දේ ඒකදී මට iNaturalist ඉඳලා කලින් අපි බාලි වල ඉන්නවා කියලා දැන හිටපු නැති උරගය විශේෂ දෙකක් හම්බුණා ඒක කන්ෆර්ම් කරගත් අපි ඒ ස්ථානවලින් නමුත් මේ වගේ මේ citizen sciences අපිට සාමාන්‍ය අපිට විද්‍යාත්මකව වෙන්න ඕනේ අපිට සාමාන්‍ය මේ ගැන උනන්දුවක් තියෙන පුද්ගලයෝ වශයෙන් විද්‍යාවට දායක වෙන්න පුළුවන් ආකාරය තමයි මේ අපි ඕගිලුත් පොඩ්ඩක් අරහෙට ගියොත් ලංකාවේ තියෙන කොමන් දෙයක් තමයි මම දන්නවා ඕනේ තරම් ලංකාවේ දැන් තාම ඇක්ටිව් Facebook groups තියෙනවා මේ උරගයෝ ගැන හදාරන මේ 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 කීපයක් පමණයි ඊට අමතරව තව මම දැකලා තියෙනවා එක එක කැටගරිස් වලට රසක් තියෙනවා මේ විදිහේ මේ මේ groups දැන් මේවා මමත් මේ කීපයක follow කරනවා මම මේ මේ කියන්නේ commit කරන ඒවා නෙමෙයි නමුත් මම මේවා follow කරනවා මේ මම දැකපු දෙයක් තමයි තාම විශාල දැනුම් සම්භාරයක් තියෙනවා මේ groups වල අපි තව පොඩ්ඩක් මේව ඇඩ්මින්ලා කවුරු හරි ඉන්නවා නම් මෙතන සහ මේ දන්න කට්ටිය ඉන්නවා නම් මම ඇත්තටම ආරාධනා කරනවා මේක තව පොඩ්ඩක් එළියට ගෙනහිල්ලා මේවා විද්‍යාත්මකව database එක මේ කියන්නේ දත්තගත කරන්න ක්‍රමයක් මේවා කරන්න කියලා. උදාහරණයක් තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන ඔස්ට්‍රේලියන් සීසනින් කියලා group එකක්. මේකට එන හැම රෙකෝඩ් එකක්ම database එකකට feed වෙනවා. right? මොන species එකද කවදද කොහෙදද හම්බුනේ සයන්ටිස්ට් කෙනෙකුට අතිශය වැදගත් දැනුම් සම්භාරයක් ඔය වගේ දේවල් right අපි සමාන කුල දැන් අපි ලංකාවේ සත්තු ගත්තොත් ඇත්තටම ව්‍යාප්තිය බලන්න ගියත් සෑහෙන අමාරු දෙයක් මොකද පබ්ලිෂ් ලිටරචර් හරි අඩුයි මේ Facebook groups වලට මේකට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් actual science එකේ මේ ආකාරයෙන් මේ ඔයාලට එන records දත්තගත කරනවා ඉතින් මේ පුඩි දේවල් වලින්නුත් අපිට සමහර වෙලාවට scientific field එක දියුණු කරන්න ලොකු උදව්වක් දෙන්න පුළුවන් මම මේ දැන් කතා කරා වගේ ලෝකේ වෙනස් වෙගෙන යන්නේ. ඒක ගැන කතා දෙකක් නැහැ. ලෝකේ වෙනස් වෙන එක අපිට නවත්තන්න බෑ. right? ඒක මේ සංවර්ධනය කියන එක අනිවාර්යෙන් වෙන්න ඕනේ දෙයක් සහ වෙන දෙයක්. නමුත් ඒකත් එක්කම සංරක්ෂණයත් සිදු වෙන්න ඕනේ. ওই දෙක පරස්පර දෙකක් නෙවෙයි. ওই දෙක එකට යන්න පුළුවන් ආකාර ඕනි තරම් තියෙනවා. ওই දෙක link කරන්නේ ecological දැනුම. ඒ සතුන්ගේ චර්යාවන් ඒ සතුන්ගේ ඒ සතුන්ගේ ජීවිතෙන් අවශ්‍ය තත්ත්ව ඕව අඳුරා ගන්න දැනුම. ඔන්න ඔය දැනුමේ අඩුවක් තියෙනවා ලංකාවේ ඒක අපි හැමෝම දන්න දෙයක්. ඉතින් මේ කතාවෙන් යම් කිසි දෙයක් ඔකටිය ගෙනියනවා නම් මගේ ටේක් හෝම් මෙසේජ් එක තමයි පොඩි දේවල් වලින් පටන් ගෙන හරි බලන්න සතෙක් හෝ සතෙක් දැක්කහට පස්සේ ඒ සතා ගැන ප්‍රශ්න අහන්න පටන් ගන්න. ඒ සතා ඇයි ඒක කරේ? මේ සතාට මේකට අමතරව මෙහෙමත් කරන්න පුළුවන්ද? මෙතනත් ඉන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ curiosity එකක් ඇති කරගන්න ඒව පොඩි ආකාරයෙන් පටන් අරගෙන ලොකුවට ගෙනියන්න පුළුවන් ලොකු රිසර්ච් ඒ විදිහට අපි ඔක්කොම එකතු වුණා මේ ecological field එක ලංකාවේ දියුණු කරන්න සෑහෙන දායකත්වයක් දෙන්න පුළුවන් ඉතින් මේ science communication පැත්ත මම මගේ පිටාම මේ හෘදයෙන්ම කරන දෙයක් මේ මම ලොකු believer කෙනෙක් මේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ කියන එක සත්තු සතා සිව්පාව ගැන ඉතින් YouTube වලට ගියොත් science with ru කියලා පොඩි channel එකක් පටන් ගත්තා අපි කීප දෙනෙක් මේ ඉතාලම මෑත කාලේ දැන් සති කීපයකට කලින් Instagram and Twitter හරහා මම නිතරම share කරන research findings ඒ වගේම මගේ website එකට ගියොත් ඔය අද කතාවට සහ මගේ අනික් වෙන හැම මේ පරීක්ෂණ පත්‍රිකාවක්ම free download කරගන්න පුළුවන් ඉතින් ඕයින් මං අතින්නම් මේ බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට ඒ වගේම ඉස්සරහට ඔබලත් එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා